अंतर्जाल धाम सेवे अभिधर्म साकच्छावटाय अदत् अपि वित इतामात्म करुणावेन නවසීලන්තයේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍ය පාද බැනි මඩිනාලංකාර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව දෙපා නමද ගෞරවයෙන් මේ සාකච්ඡාවට අද පිළිගන්නවා ඒ වගේම ඔබ වහන්සේට යොමු වෙනවා අද සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන ලෙසට පෙරවන් සරණයි නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स तुंगलोकाग्र वू भाग्यवत्तु अरहतु सर्वच्च सम्मा संबुद्धरजानन वहन्सेट अतीते अनागते वर्तमाने कियन्ना वू कालत्रिट संबंध සියලුම ධර්මයන් නාම ධර්මයන් රූප ධර්මයන් ප්‍රත්‍යක්ෂ ධර්මයන් සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් ආවෝද කොට ගත්තා වූ ආවෝද කොට ගත්තා වූ ධර්මයේ නිර්ලෝභීව ලෝකයාට කරුණාවෙන් දේශනා කොට වදාළා වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට ශිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරයේ වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ විරතු ප්‍රභාසර වූ ප්‍රඥාවෙන් අවබෝධ කොට ගත්තා වූ ඒ උතුම් ධර්මස්කන්ධයට ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතු ස්පර්ශයේ කොට වදානා වූ ශ්‍රාවක මහා සංඝ රත්නයේට සිරසින් වැඳ නමස්කාර ප්‍රමාදී නමස්කාරී වේවා බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේට නමස්කාර කිරීමේ කුසල චේතනා බලයෙන්ුත් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත වූ අපරිමාණ ගුණ ආනුභාව බලයෙන්ුත් මේ පින්වත් හැම දිනාටම අද මේ धर्म साकच्छा धर्म देश बलापुरूम धर्म करण सदनाटम सीयन सो मनसिकारेवत्वा हित समाधिगत भावी पवत्वा नीवरण्यंग बाधा निर्वाण धातु सोसे अवबोध कर मैत्रीं प्रार्थना शिवदिनाटम धर्म मार्गे गमन करुणा प्रार्थना कथाकर प्रत्यधर्म सलका बलिम सिद्ध करे मेधावस कथा करेतु धर्म हिट हित पवती धर्म वलट කොහොමද ඒක බලපවත්වන්නේ කියලා ඒක තමයි මේ මේ දවස්වල කතා කරන මාතෘකාව. ඉතින් ඒකේ දැන් මම විශ්වාස කරනවා මේ පින්වත් ධර්ම මණ්ඩලයේ ඉන්න පින්වත් සමාජික පින්වතුන්ට හේතු ප්‍රත්‍ය ධර්ම පිළිබඳව යන්තරම් වැටහීමක් ඇත කියලා. හේතු ධර්ම අනිත්‍යවට මූල
කාරණයක් හැටියට උපකාර වුණ ආකාරය පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වුණත් අපි තව ටිකක් මේක මේ පිටුතුන්ට පැහැදිලි කරලා කියලා දෙනවා. මේ තවත් සීට් ටිකක් අරගෙන කාගේ හරි මේ මයික් එකක් ඕන්ලා තියෙනවා සද්දයක් එනවා මේත. නන්දනී මහත්මිය බලන්න මයික් එක හොඳයි. අනිත් ඇස් පොඩ්ඩක් බලන්න තමයි මයික් ඕෆ් කරලාද කියලා ඊරුවන් සර්මනේ. අද අපි කතා කරන්න කතා කරමු මේ මහග්ගත ධර්ම වල, ඒ කියන්නේ මහග්ගත සිත් වල පවතිනා වූ චෛතසික, එහෙම නැත්නම් මහග්ගත සිතේ ඇතිවෙනා වූ හේතු ධර්ම කොහොමද අනිත් සිත් වලට, එහෙම නැත්නම් ඒ සිතටත් චෛතසික ධර්ම වලටත් රූප වලටත් බලපවත්තන් කියලා. මේ කාරණේ කියනකොට දැන් මේ මම ආපස්සට අද වැඩි යන්නේ නැහැ. හේතුව මේ පින්වතුන්ට හේතු ධර්ම පිළිබඳව, ඒව අනිත්‍යවට උපකාර වීම පිළිබඳව යම්කිසි දැනුමක්, යම්කිසි වැටහීමක් ඇතේ කියලා අපි විශ්වාස කරනවා. නිසා මේ සිත් තියෙනවා 89ක් මධ්‍යම ක්‍රමයට ගත්තම ඒ සිත් 89න් අපි මේ පින්වතුන්ට මතක් කරා හේතු තියෙන සිත් තියෙනවා 71ක් කියලා. සහේතුක සිත් කියන්නේ ඒවා. මේ හේතු තිබෙනා වූ සිත් 71 ඒ ගොඩේ තිබෙනවා මහග්ගත කියලා සිත් කොටසක්. මහග්ගත කියලා මේක මේ පින්වතුන් දන්නවා, නමුත් නැවත මතක් කරගන්න. මහග්ගත කියලා කියන්නේ මහා භවට ගියා වූ, මහත් තත්ත්වයට පත් වුණා වූ කියන එකයි. හිත මහග්ගත වෙන්න නීවරණ යට යන්න ඕන. නීවරණ යට ගියාම නීවරණයන්ගෙන් පෙළෙන්නේ නැති තත්ත්වයට පත් වුණාම ඒ හිත මහා තත්ත්වයට, මහග්ගත භාවයට පත් වෙනවා. මහග්ගත භාවයට පත් වෙච්ච සිත් වෙනවා සියල්ලම තියෙනවා රූප මහග්ගත රූප තිබෙනවා, මේ මහග්ගත සිත් වෙනවා කුසල වශයෙන් ගත්තන් පස්සේ 9ක්. ඒ වගේම විපාක වශයෙන් ගත්තන් පස්සේ 9ක් තිබෙනවා. ඒව ලෝකෝත්තර ආර්යයන් වහන්සේලාගේ හිතේ පවතින කොට ඒවත් මහග්ගත තමයි. එතකොට ඒක ලෝකෝත්තර සිත් කියලා කතා කරනවා. නමුත් මේකේ මහග්ගත භාවයට ගියා වූ සිත් ඒ රහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ හිතේ පාලුණත් අර කුසල විපාක ක්‍රියා වශයෙන් සලකන නිසා මේක මහග්ගත භාවයම දාලා සඳහන් කරනවා. මහග්ගත සිත් කියලා කියන්නේ රූපාවචර රූපාවචර ධ්‍යාන සිත් පහක්. අරූපාවචර ධ්‍යාන සිත් හතරක්. මේ කුසල ඊළඟට රූපාවචර ඒ කුසල් සිත් පහේ විපාකත්, ඒකට කියනවා රූපාවචර විපාක සිත් පහ, අනිත් එක අරූපාවචර විපාක සිත් පහ. මේවත් මහග්ගතයි. ඊළඟට ක්‍රියා වශයෙන් ගත්තාම රූපාවචර ක්‍රියා සිත් පහ, අරූපාවචර ක්‍රියා සිත් හතර නමය. එතකොට මේ තියෙනවා රූපාවචර කුසල් සිත් පහයි, අරූපාවචර කුසල් සිත් හතරයි. මේ මෙතකොට නමයක් වෙනවා. මේ කියනා වූ මේ සිත් රාමුවට, මේ සිත් වලට කියනවා මහග්ගත භාවයට ගියා වූ සිත් කියලා. මේ සිත් වල
මේ කොහොමද හේතු ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය අද අපි මේ විදිහට තේරුම් ගනිමු. අපි හිතමු දැන් එක්කෙනෙක් භාවනා කරනවා. යෝගියෙක් භාවනා කරනවා. ඒ භාවනා කරන යෝගියා භාවනා කරලා ඔන්න අපි හිතමු ආනාපාන සතිය වඩනවා කියලා. ආනාපාන සති භාවනාව කරලා එයා උපදවා ගන්නවා ආනාපාන සති භාවනාවේ ප්‍රථම ධ්‍යානෙ. ඒ ආනාපාන සති භාවනාවේ ප්‍රථම ධ්‍යානෙ කියලා කියන්නේ මහග්ගත සිත, පළවෙනි මහග්ගත සිත. ඒ පළවෙනි මහග්ගත සිතේ වැඩ කරනවා මේ චෛතසික ධර්ම ඇත්ත වශයෙන්ම වැඩ කරන්නේ චෛතසික ධර්ම 33යි. චෛතසික ධර්ම 33ක් වැඩ කරනවා. හැබැයි මේ පින්වතු යම්කිසි පොතක් පතක් බැලුවෙන් පස්සේ ඒ වගේ සඳහන් කරලා ඇති 35යි කියලා. ඒ 35 වෙන්නේ නැහැ. නමුත් 33ක් වැඩ කරන්නේ. අපි බලමු 33ක් වෙන්නේ කොහොමද කියලා. දැන් මම කියුවේ මොකද්ද? ආනාපාන සති භාවනාව වඩනකොට වැඩු ආනාපාන සති භාවනාවෙන් ලැබූ ධානසිතේ පහළ වෙනවා ධානසිතක්. ඒ ධානසිතේ පහළ වෙනවා චෛතසික ධර්ම 33. ඒ 33 තමයි අර සර්වචිත්ත සාධාරණ චෛතසික මගේ වචන පටල වෙනවා. මේ චෛතසික ධර්ම 33න් අන්‍ය සමාන 13ක් වෙන එකදින සර්වචිත්ත සාධාරණ චෛතසික ධර්ම 7යි. ඊළඟට ප්‍රකීණක ධර්ම චෛතසික ධර්ම 6යි. එතන තියෙනවනේ 13ක්. ඔය ටික වැඩ කරනවා. ඊළඟට කුසල චෛතසික වැඩ කරනවා. අනිවාර්යයෙන්ම කුසල සිතක පහළ වෙන පොදු කුසල සාධාරණ චෛතසික තියෙනවා 19ක්. ඒ කුසල සාධාරණ චෛතසික 19යි ඒ එකම එකතු වෙන්න ඕනේ ඔකට ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රඥා චෛතසිකේ ඉන්නුනේ. ඒ කියන්නේ නුවණින්නේ ආනාපාන සතිය වඩ아가න ගිහිල්ලා ඔය නුවණින් යර ධානය සිට පහළ වෙන්නේ හොඳට ඒ ප්‍රමාණයට නුවණ තියෙනවනේ. එතකොට 20යි. අන්‍ය සමාන චෛතසික 13යි මේ 20යි එකතු වුණාන් පස්සේ 33ක් වෙනවා. ඒ 33යි ඊට පස්සේ ඒ චෛතසික ධර්ම 33 වැඩ කරන පවතින ක්‍රියාත්මක වෙන හිත එතකොට 34ක් වෙනවා. චෛතසික 34ක් නෙවෙයි. චෛතසික 33යි චිත්ත ගති ඒවා චිත්ත ගති 33කුයි හිතයි. මේ චිත්ත ගති හැව චෛතසික ධර්ම 33 තිබෙන හේතු තුන. ඒ හේතු තුන තමයි අලෝභ හේතුව, අදෝස හේතුව, අමෝහ හේතුව. ඒ අමෝහ කියන එක තමයි ප්‍රඥා චෛතසිකය. දැන් මේ හේතු තුන තියෙනවා. මේ හේතු තුන ගත්තම මේ හේතු තුන අපි අර ගොඩින් අයින් කරගත්තාම එතකොට තව ඉතුරු වෙනවා චෛතසික ධර්ම චිත්ත ගති 30කුත් ඒ වගේම හිත. මේ අලෝභ අදෝස අමෝහ කියන මේ චෛතසික කියන්නේ හේතු තුන තදින් කාව දෙනවා භාවනා අරමුණේ. ඒ කියන්නේ ගත්ත ආනාපාන සති භාවනා අරමුණේ මූල කාරණයක් හැටියට මූල භාවයෙන්
අර මේ ඒ ධ්‍යාන ආරම්මණේ අහකට යන්නේ නැතුව හොඳට කිදා බලනවා. ඒක රැඳෙනවා. ඒක මුල් අල්ලනවා. කරුණ තුන. අලෝභය කියන එක ධ්‍යාන ආරම්මණේ කාව දෙනවා. ඒ කාව දිනවා කියන එක අර ලෝභ කිරීමක් නෙවෙයි. ඒක හොඳට අර අලෝභය අදෝෂය තියෙනවා අමෝහයක් තියෙනවා. අමෝහය යන්තරම් ප්‍රමාණයකට ශක්ති සම්පන්නව අරමුණ දකින්නවාද විනවද දකින්නවාද ඒ ප්‍රමාණයට අර අලෝභය අමෝහය යන්තරම් ප්‍රමාණයක අමෝහී වෙනවද මුලාණ වෙනවද ඒ ප්‍රමාණයට අද්වේෂී අලෝභී ස්වභාවය පවතින. දැන් මේ කරුණ තුන අර භාවනා ආරම්භණය සම්බන්ධයෙන් තදින් බලගෙනලා මුල්ලලලා තිබෙන නිසා අනිත් චෛතසික 30ට හිතකට වෙන කොහෙවත් යන්න බෑ. මේ තුන් දෙනාට අනුයාත වෙන්න සිද්ධ වෙනවා. ආනි එතනදී තිබෙනවා හේතු ධර්මය අනිත් චෛතසික ධර්මයන්ට ප්‍රත්‍ය වෙන විදිය, උපකාර වෙන විදිය. එතකොට මෙතනදී වෙනවා අපි හේතු ප්‍රත්‍ය ධර්ම කතා කරනකොට කරුණ තුනක් හිතේ තියාගන්න ඕනේ කියලා කිව්වා. ඒ කරුණ තුන තමයි එකක් උපකාරක ධර්ම ස්වභාවය, උපකාරක ශක්තියක් තියෙන උපකාරක ස්වභාවය, ධර්ම ස්වභාවය, ප්‍රත්‍ය ස්වභාවය. ඊළඟට ඒ උපකාරය ලබාගෙන වැඩ කරන්නා වූ ක්‍රියාත්මක වෙන්නා වූ ප්‍රත්‍යুৎපන්න ධර්ම. මෙතන ප්‍රත්‍යুৎපන්න ධර්ම තිබෙනවා 31ක්. ප්‍රත්‍යুৎපන්න ධර්ම මේ හැටියට ගත්තොත් නාම ධර්ම හැටියට ගත්තාන් පස්සේ තියෙනවා ප්‍රත්‍යুৎපන්න ධර්ම 31ක් තියෙනවා. කෙලින්ම පිළිසුදු හේතු කතා කරන්න නැති 31ක් තියෙනවා. එකින් එක හේතු වශයෙන් ගත්තොත් එහෙම 33ක් තියෙනවා. අනිත් ඒවත් අර හේතු තුනේ තිබෙනවනේ දෙකක් එකක් ඕනෝන්ට මේ හේතු වෙනකොට ගත්තාන් පස්සේ 33ක් වෙනවා. හැබැයි පිරිසිදුව අපිට මේ පටලැවිල්ලක් නැතුව තේරුම් ගන්නට මේ හේතු ධර්ම තුන අයින් කරලා ගත්තොත් එහෙම තියෙන්නේ අනිත් හේතු තුන වලටයිසක 33යි මේ 30යි හිතයි 31යි. ඊළඟට දැන් මේ චෛතසික ඒවත් මේ පත්‍යුප්පන්න ධර්ම 31 හිතත් එක්ක අර හේතු තුනේ බලපෑමට යටත් වෙනවා සහ පත්‍යයට යටත් වෙනවා. ඊළඟට තියෙනවා ඔය කතා කරේ පත්‍ය සහ පත්‍ය ධර්ම තුන සහ පත්‍යුප්පන්න ධර්ම 31 ඒ ප්‍රථම ධානී වශයෙන් ප්‍රථම ධාන මාර්ගත සිටේ. ඊළඟට තව එකක් තියෙනවා එතනදී ඔය හිත පහළ වෙනකොට ඒ හිතත් එක්ක දැන් හිත පොකුරටනේ පහළ වෙන්නේ. දැන් හිත මහග්ගත ප්‍රථම ධාන මහග්ගදීත පහළ වෙන්නේ චෛතසික ධර්ම රමු සමූහයක් එක්ක පොකුරක් ධර්ම සමූහයක් ධර්ම පොකුරක් තියෙනවා. එතන තියෙනවා ප්‍රධානියා හිත මේක රූප ගොඩේ වැඩ කරන හිතක් නිසා මේ හිතත් එක්කම ඇඟිලි හැදෙනවා. හිතත් එක්කම ඇඟිලි හැදෙනවා රූප ධර්ම සමූහයක්. ඒක චිත්තජය. එතකොට මේ හේතු ධර්ම තුන ඒ කියන්නේ ප්‍රථම ධාන හිතේ තිබෙන හේතු ධර්ම තුන අලෝභයත් අදෝෂයත් අමෝහය කියන ප්‍රඥාවත් තුන අනිත්‍යයිසික ධර්ම 30ටත් හිතටත් ඊළඟට ඒ හිත නිසා පහළවන්නා වූ රූප ධර්මයන්ටත් බලපවත්වනවා ප්‍රත්‍ය වශයෙන්. ඒව තමයි ප්‍රත්‍යুৎපන්න ධර්ම. ඔය රූපයි චෛතසිකයි ඊළඟට හිතයි. අපි එහෙම කතා කරමු ඔය විපාකසිතත් ඔය විදිහමයි ඒ වගේම ක්‍රියාසිතත් ඔය විදිහමයි. ඔය වෙන්නේ
විපාක ක්‍රියා කියන නාමික ස්වභාවය සහ කර්ම එක්කාසු කිරීමේ තිබෙන්නා වූ වෙනස සිද්ධ වෙනවා මිසක නැතුව මේ ওই චෛසික ධර්මයන්ගේ ඒවීමක් වෙන්නේ නැහැ. දෙවෙනි හිතට ගියයින් පස්සේ අපි හිතමු මෙහෙම. දැන් දෙවෙනි හිත ඒ තව කෙනෙක් භාවනා කරනවා. තව කෙනෙක් භාවනා කළා එයා දෙවෙනි ධානයට යනවා. දෙවෙනි ධානයට ගියන් පස්සේ ඒ දෙවෙනි ධානයේ තිබෙන්නේ දෙවෙනි ධාන හිතේ වැඩ කරන්නේ කොච්චර චෛතසික ධර්ම වැඩ කරනවද? එතන තියෙනවා චෛතසික ධර්ම ඉස්සල්ලා තිබුණේ ඔක්කොම 33යි මෙතනදී වැඩ කරන්නේ 2යි. ඒ 32 වෙන්නේ විතරකය අතාරින්න ඕන. විතරකය අතාරිනවා. දැන් සූත්‍ර ක්‍රමයේ හැටියට විතරකේ ਵਿਚාරය දෙකම අතාරින මෙතන වැඩ කරන්නේ විතරකේ නැතුව චෛතසික ධර්ම 32. ඊළඟට මේ චෛතසික ධර්ම 32යි හිතටයි අර හේතු ධර්ම තුන. එතනත් වැඩ කරන හේතු ධර්ම තුන. ඒ තමයි අලෝභය, අද්වේෂය, අමෝහය. මේ හේතු ධර්ම තුන අනිත් ධර්මතා ටිකට බලපවත් කරනවා. පත්‍යුප්පන්න ධර්ම තමයි හිත සහ අනිචෛතක ධර්ම සහ ඊළඟට රූප සමූහ. පහළ වෙන්නා වූ චිත්තජ රූප. ඊළඟට අපි තුන්වෙනි එකට ගියාම අපි හිතමු තුන්වෙනි ධ්‍යාන හිත. බලන්න තුන්වෙනි ධ්‍යාන හිතේ කොච්චරක් අඩු වෙනවද කියලා. විතර්කය අයින් වෙන්න ඕන. විචාරය අයින් වෙන්න ඕන. ඒ දෙකම අයින් වෙනවා. සාමාන්‍යයෙන් ආනාපාන සතියේ භාවනා හිතේ පහළ වෙන්නේ චෛතසික ධර්ම 33යි. හැබැයි මෙතන අයින් වෙනවා චෛතසික ධර්ම දෙකක්. විතක්කයක් අයින් වෙන්න ඕනේ, විචාරයක් අයින් වෙන්න ඕනේ. එතකොට වැඩ කරන්නේ චෛතසික ධර්ම 31යි. ඒ 31 හිතත් එක්ක ගත්තාන් පස්සේ 32යි. නාම ධර්ම. ඒ එතනදී හේතු වශයෙන් කතා කරන්නා වූ අලෝභය, අදෝෂය, අමෝහය ඉදිරි හිතකට හිතටත් චෛතසික ධර්ම ටිකටත් ඒින්ද පහළ වෙන්නා වූ රූප ධර්ම සමූහයටත් බලපවත්වනවා මූල කාරණයක්, මූල හේතුවක්, මූල ප්‍රත්‍ය ධර්මයක් හැටියට. ඒ ධර්ම සමූහය තමයි අලෝභයත්, අදෝෂයත්, අමෝහයත් නැති නවන අර අනිත් ඉතිර ධර්ම ටික තමයි ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ ප්‍රත්‍ය උප්පන්න ධර්ම හැටියට සඳහන් කරන්නේ. තවටින්ගක් ඉදිරියට ගියන් පස්සේ දැන් මේ මහාගත සිද්ධිකනේ මේ කතා කරන්නේ. අපි ගත්තොත් එහෙම පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය. දැන් ඔය මේ අපි දැන් කතා කරා තුන්වෙනි ධ්‍යානෙ. අපි හිතමු හතරවෙනි ධ්‍යානෙට යනකොට චෛතසික ධර්ම තුනක් අයින් වෙන්න ඕනේ. විතරකයක් අයින් වෙන්න ඕනේ, විචාරයක් අයින් වෙන්න ඕනේ, ප්‍රීති කියන චෛතසික ධර්මය අයින් වෙන්න ඕනේ. එතකොට ඉතුරු වෙන්නේ චෛතසික ධර්ම එතන 30යි ඉතුරු වෙන්නේ. ඒ චෛතසික ධර්ම 30ක් ඊළඟට හිතත් ගත්තම නාම ධර්ම 31යි. ඒකෙන් එතන වැඩ කරන්නා වූ අලෝභය, අදෝෂය, අමෝහය කියන හේතු දෙක ඒ හිතක ඒ චෛතසික ධර්ම 27ටත් ඊළඟට හිතටත් බලපවත්වනවා ප්‍රධාන උපකාරක ධර්මයක් හැටියට. අපි හතරවෙනි එකට ගියයින් පස්සේ එතනදී සිද්ධ වෙන මොකද්ද? එතනදී සිද්ධ වෙනවා හතරවෙනි එකේ විතක්කයක් නැහැ, විචාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ, සුඛයක් නැහැ. ඒ කියන්නේ ඒ ධ්‍යාන අංග හැටියට ගත්තාන් පස්සේ. හැබැයි සුඛය කියලා කියන එක මෙතන චෛතසිකයක් කියලා කිව්වට ධ්‍යාන අංගයක් වුණාට ඒක වේදනා චෛතසිකෙත් තියෙන්නේ. එතනත් වැඩ කරන්නේ අර ඉස්සල්ලා කියපු ගානම තමයි. දැන් මේක ධ්‍යාන පහේ ක්‍රමයක්. පළවෙනි එක විතරක අයින් කරා, දෙවෙනි එකේ විතක්ක විචාර දෙක, පළවෙනි එකේ
33ක් ගත්තා. දෙවෙනි එකට යනකොට විතක්ක අයින් කරා. තුන්වෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර දෙක අයින් කරා. හතරවෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර පීති තුනම අයින් කරා. ඊට පස්සේ පස්වෙනි එකට යනකොට පස්වෙනි ධ්‍යාන අවස්ථාවට යනකොට මේ ආනාපාන සතියේ ධ්‍යාන මාර්ගක සිත්වල සූත්‍ර ක්‍රමයට හතර හෝ අභිධර්ම ක්‍රමයට පස්වෙනි ධ්‍යානෙ. ඒකෙ තිබෙන්නේ චෛතසික ධර්ම ඔය ප්‍රීතිය වැඩ කරන්නේ නැහැ. එතන ඇත්ත වශයෙන්ම වැඩ කරන්නේ සාමාන්‍ය 30ක්. 30ක් වැඩ කරනවා. ඒ තමයි අර උපේක්ෂා සාගත භාවයේ නිසා ප්‍රීති විතක්ක විචාර ඊළඟට ප්‍රීති ධර්මතා තුනම වැඩ කරන්නේ අයින් වෙනවා. ඊළඟට හොඳට පිරිසිදුව උපේක්ෂාව ප්‍රඥාවත් එක්ක ගැළපීලා මේ සීයත් එක්ක ගැළපීලා වැඩ කරනවා. එතකොට ඒ උපේක්ෂා සාගත හතරවෙනි ධ්‍යාන හිතේවත් අභිධර්ම ක්‍රමයට ඊට පස්වෙනි ධ්‍යාන හිතේ පවතින ඒ හේතු තුන ඉතිරි සිතටත් චෛතසික ධර්මයන්ටත් ඒින්ද පාලවන්නා වූ චිත්තජ රූපයන්ටත් බලපවත්වනවා මේ මූල හේතු කාරණ හැටියට. දැන් මෙහෙම කියාගෙන යනකොට දැන් මේ කිව්වේ රූපාවචර ප්‍රථම ධ්‍යානය දෙවෙනි ධ්‍යානය තුන්වෙනි හතරවෙනි පස්වෙනි ධ්‍යාන වශයෙන් කුසල සිතත් විපාක සිතත් ක්‍රියා වශයෙන් තිබෙන්නා වූ සිත් තුනේ යෙදෙන්නා වූ චෛතසික ධර්ම අනිත්‍යවට බලපාන විදියට අනුව බලපාන විදියේ කිව්වේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යුප්පන්න වෙන විදිය. දැන් අපි හිතාගනිමු ඕක අපි සාමාන්‍ය උපකල්පනාත්මක එහෙම නැත්නම් ධර්ම මානසිකාරයක් ධර්ම මානසිකාරයක් පරච්චේ වශයෙන් අපි ඔබේ තේරුම් ගත්තයි කියලා ධර්මය අහනකොට තිබෙනවා මේ ප්‍රත්‍යක්ෂණය එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ ධර්ම අවබෝධය සහ ධර්ම මානසිකාරමය අවබෝධය කියලා. හැබැයි ප්‍රත්‍යක්ෂයේ තමයි හොඳම හොඳ තියෙන්නේ. දැන් මේක ධර්ම දේශනාවක් හින්දා මේ කියන්නා වූ දේශනා වූ කරුණ වලට අනුකූලව උපකල්පනාත්මක ස්වභාවයක් ඇති වෙනවනේ. ඒක නරක නෑ, හොඳයි. ධර්මයේ තේරුම් ගන්නට අර මේ ප්‍රත්‍යක්ෂය තමයි ඉතාමත් හොඳම අවස්ථාව. දැන් අපි රූපාවචර ධානසිත පහ කතා කළා. මේ ධානසිත පහම මහාගත භාවයට ගිය ධානසිත. ඊළඟට චතුත් අධ්‍ය මේ දෙනා අරූපාවචර ධානසිත හතර. අරූපාවචර ධානසිත හතරේ වෙනසක් වෙන්නේ නැහැ. ධානසිත හතරේ අරමුණු වෙනස් වෙනවා මිසක ධානසිත වල යෙදෙනා වූ චෛතසික ධර්ම වල වෙනසක් වෙන්නේ නැහැ. චෛතසික ධර්ම අර මුලින් කියපු පංචම ධානයේදී කියපු සිත් ඒ චෛතසික ධර්ම මත තමයි වෙනස් වෙන්නේ. ඒ වගේ අරමුණු ආකාශ අරමුණ, විඥාන අරමුණ, ආකින්චඤ්ඤායතන අරමුණ, නේව සංඥා නා සංඥා කියන සංඥා අරමුණ මේ හතර වෙනස් වෙනවා. චිත්ත වශයෙන් ගත්ත චිත්ත වශයෙන් ඊළඟට චෛතසික ධර්මයන්ගේ ප්‍රමාණ වශයෙන් එකයි. ඊළඟට දැන් ඔය මම මේ කිව්වේ ආනාපාන සති භාවනා වේදී ආනාපාන සති ධානයක් වඩා ගත්තා වූ කෙනෙකුගේ ඒ ධාන සිත් වලට අනුකූලව පවතිනා වූ චෛතසික ධර්මයන්ගේ යෙදිලයි. සහ ඒ ප්‍රත්‍ය ධර්ම හේතු වශයෙන් පවතින ප්‍රත්‍ය ධර්ම ටික අනිත්‍යයට බලපාන්නේ කොහොමද කියන කාරණය.
ඊළඟ කාරණේ කියන්න ඉස්සෙල්ලා අපි මේ මේ පින්වතුන්ට මතක් කිරීමක් කරනවා දැන් මේ ධර්ම මණ්ඩලයේ ඉන්නවා බණ අහලා අහලා අහලාම හොඳට කියවලා යම්කිසි ගැඹුරු කාරණයක් තේරුම් ගන්න පුළුවන් උත්සාහයක් දරන සහ හැකියාවල් හදාගත් අය තියෙනවා මධ්‍යම ප්‍රමාණයේ ධර්මඥානයක් තිබෙනවා තියෙනවා ඒ වගේම සමහර කෙනෙක් අලු ඉතින් එයාත් ඉන්නවා ඉතින් මේ යම්කිසි කෙනෙකුට මේ කියන දේවල් යම්කිසි ප්‍රමාණයක මේ අවබෝධයේ අඩුවක් එහෙම නැත්නම් තේරුම් ගැනීමට අමාරු ගතියක් අපහැදිර තනක් වෙනවා නම් ඒක පසුව අපෙන් ප්‍රශ්න වශයෙන් විමසා සිටින එක හොඳයි ඒකට අනුකූලව අපිට ඒ ධර්ම කරුණ ටික පැහැදිලි කරලා දෙන්න පුළුවන් දැන් තවත් මම මේ තවත් තැනක කාරණයක් කියනවා මෙහෙම අපි හිතමු කෙනෙක් මෛත්‍රී භාවනා කරනවා කියලා මෛත්‍රී භාවනාව කරනකොට චෛතසික යෙදිල්ල කොහොමද වෙන්නේ මෛත්‍රී භාවනාව කියන්නේ මෛත්‍රී භාවනාව කරනකොට යෙදෙන්නේ චෛතසික ධර්ම 33යි චෛතසික ධර්ම 33ක් කියදෙනවා මෛත්‍රී භාවනාවේ මෛත්‍රී කියලා කියන්නේ මොකද්ද එතකොට අව්‍යාපාද කියන චෛතසිකය ඒ කියන්නේ අර අදෝස අදෝස චෛතසිකයක් තියෙනවා අව්‍යාපාදයේ කියන්නේ අදෝස කියන චෛතසිකය තමයි මෛත්‍රී හිත මෛත්‍රී ධර්මයේ මෛත්‍රී ගුණේ එතන වැඩ කරන්නේ චෛතසික ධර්ම 33 එක හිත ඊළඟට චිත්තජ රූප ටික මේ ඊළඟට තියෙනවා මේ තව එකක් යම්කිසි කෙනෙක් දුකටපත් වුණා වූ අය පිළිබඳව කරුණාව ඇති කරගන්නවා කරුණා භාවනාව වඩනවා කරුණා භාවනාව වඩනකොට වෙනස් කරුණා භාවනාව කරනකොට එයාගේ හිතේ අපි හිතමු කරුණා භාවනාව වල ප්‍රථම ධ්‍යානටි කියයි කියලා කරුණා භාවනා සමාපatti කියලා එතනදී වැඩ කරන්නේ චෛතසික ධර්ම 31යි 34යි 34ක් වෙන්නේ අන්‍ය සමාන චෛතසික ධර්ම 13ක් තියෙනවා ඒ වගේම කුසල සාධාරණ චෛතසික 19ක් වෙන්න ඕනේ ප්‍රඥාවත්තාවම 20ක් වෙන්න ඕනේ එතකොට 33ක් වෙන්න ඕනේ ඊළඟට කරුණා කියන චෛතසිකය වෙන්න ඕනේ ඒ කරුණා කියන චෛතසිකයේ යෙදුනාන් පස්සේ 34ක් වෙනවා හිතක් ගත්තාන් පස්සේ 35ක් වෙනවා ඒ 35 දෙනාගෙන් තුන් දෙනෙක් අයින් වෙනවා හේතු හැටියට අලෝභයත් අදෝෂයත් තමෝයත් ඊළඟට ඔය විදිහට තමයි එතනදී කියන්නේ කරුණා සමාපත්තිය හිත ගෙවනත කරුණා ධානය හිතක චෛතසික ධර්මයන්ගේ යෙදීම වෙන්නේ මුදිතාවට ගියන් පස්සේ ඒකෙත් ඔය විදිහට වෙනසක් සිද්ධ වෙනවා හැබැයි මේ කරුණාව කරුණා භාවනාව මෛත්‍රී භාවනාව මුදිතා භාවනාවන්ගෙන් යන්න පුළුවන්කම තියෙන්නේ ධ්‍යාන හතරක් විතරයි එතනින් ඒකේ පස්වෙනි ධ්‍යානයක් යන්න බෑ ඒ කියන්නේ පස්වෙනි ධ්‍යානයේ සතුට නැතිව උපේක්ෂා සාගත වෙනවා කරුණාවල් ඔක්කොම කරුණාව මෛත්‍රිය මුදිතාව කරුණාව මෛත්‍රිය මුදිතාව මේ භාවනා තුන හැම වෙලේම සතුටින් පිරිච්ච ප්‍රීතිය වැඩ කරන්නා වූ භාවනා අරමු දැන් ඔය කියපු මහාගත මහාගත රූපාවචර කුසල විපාක ක්‍රියාන්සිත් 15 මහාගත අරූපාවචර කුසල විපාක ක්‍රියා කියන 12 වැඩ කරන්නා වූ විදිය තමයි චෛතසික ධර්මයන්ගේ හේතු භාවයෙන්
ඒ අලෝභය දෝෂේ වැඩ කරන විදිය ඒ වගේම ප්‍රතිඋප්පන්න ස්වභාවයෙන් ඒවාට අර තුන් දෙනාගේ බලය යෙදෙන විදියත් ඒ නිසා මේවා හට ගන්න විදියත් බල පවත්වන විදියත් තමයි ඔය මේ පින්වතුන්ට අපි මතක් කරේ. දැන් මේ පළවෙනි කාරණය මොකද්ද? පළවෙනි කාරණය කියලා කිව්වේ පဋාණ ධර්මයේ සෝවිස ප්‍රත්‍ය ධර්ම 24ක් තිබෙනවා 24ක් තිබෙනවා. ඒ 24න් පළවෙනි හේතු ප්‍රත්‍ය ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ. ඊළඟට තව කාරණයක් තියෙනවා පටලැවෙන. දැන් මේ ටික මම මේ තනියෙන් තනියෙන් අරගෙන කතා කරේ තනියෙන් කතා තනි කරලා වෙන වෙනම කාරණයක් හිත කතා කරේ සමහර කෙනෙකුට මේකේ ප්‍රශ්න මතුවෙනවා සාමූහික වශයෙන් ගත්තාන් පස්සේ අපි ඒක කියන්නේ ඒ සාමූහික වශයෙන් ගන්නවා කියලා කියන්නේ මේමය. සිත් ඔක්කොම ටික ගන්න 89ම 89න් අහේතුක සිත් ටික අයින් කරලා අනිත් සිත් 71ම අරගෙන ඒ හිත 71ම මේ ඔය වගේ කොටස් කරන්නේ නැතුව අහේතුක බෙදන්නේ නැතුව ඊළඟට මේ කුසල බෙදන්නේ නැතුව අකුසල බෙදන්නේ නැතුව මහාගත බෙදන්නේ නැතුව ලෝකෝත්තර බෙදන්නේ නැතුව ඔක්කොම ගත්තයන් පස්සේ එහෙම ගත්තයන් පස්සේ චෛතසික ධර්ම 38ක් වැඩ කරනවායි කියලා කුසල වශයෙන් චෛතසික ධර්ම 38යි හිත වශයෙන් මෙච්චරයි රූපේ රූප උත්පත්ති වශයෙන් මෙහෙමයි කියලා මේ වින් වින් කරන්නේ නැතුව කතා කරලා කියපු ගමන් කෙනෙකුට ඒක තෝරා ගන්න අමාරුයි. හැබැයි සමහර පොත්වල එහෙම දක්වලා තිබෙන්නේ ඒ වාගේ කෙටි සාමූහික වශයෙන් අරගෙන කෙටි විස්තර විග්‍රහ තමයි තියෙන්නේ. ඒක නිසා කෙනෙකුට ඒක අර ප්‍රශ්නේ වෙන්නේ ප්‍රතිනීක ධර්ම ඔයත් කියන පස්සේ තමයි ඔය හැල හැපිල වෙන්නේ. ඒක නිසා ඒක ඇරෙන්න තමයි මම මේ තනි තනි කරලා මේ ගත්තේ. ඊළඟට තියෙනවා අර අහේතුක දේවල් අහේතුක සිත් තියෙනවා 18ක්. ඒ අහේතුක සිත් 18 කතා කරන්නේ නැහැ හේතු දාන. හේතු අහේතුනේ. ඒව ගැනින්නේ පත්‍යනීක ධර්ම යටතට. පත්‍යනීක ධර්ම යටතට. ඒකේ එක ප්‍රශ්නයක් අපේ පින්වත් මහත්මෙක් ඇහුවා මට මතක හැටියට ගිය පාරේ හරි ඉතිසෙල්ල ඒක හරි මං හිතුවා ඒ මේ මොකක් හරි ඔය ගොඩේ පාටලවිල්ලක් වෙන්නද කියලා ඒ සංඛ්‍යා ගන්නකොට ඇයි අන්‍ය සමාන චෛතසික ධර්මය පත්‍යනීක ධර්මයක් නොවන්නේ කියලා අනි සමාන චෛතසික ධර්ම මේ ඡන්දය අනි සමාන චෛතසික ධර්මයන්ගේ ඡන්ද ය කියන චෛතසික ධර්මය ඇයි ප්‍රත්‍යනීක ධර්මයක් නොවන්නේ කියන එක හේතුව ප්‍රත්‍යනීක ධර්ම නොවන්නේ ඒ නොවෙන්න හේතුව ඒ ඡන්දය කියන චෛතසිකය අහේතුක සිත් වල ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා අනිත් ඒවා ක්‍රියාත්මක වෙනවා හැබැයි ඒ චෛතසික ධර්ම ඒ සිද්ධා අටෙන් සිත් 10ක්ම තියෙනවා සිත් 10ක් තිබෙනවා ඒ 10ම ඇවිල්ලා සබ්බචිත්ත සාධාරණ විතරයි වැඩ කරන්නේ අනිත් 8ට තමයි අනිත් ප්‍රභේදය අන්තර්ගත වෙන්නේ ඔය අපි කියුවේ මහග්ගත සිත් සහ මහග්ගත සිත් වල වැඩ කරන විදිය. චෛතසික ධර්ම වැඩ කරලා ඊට පස්සේ හේතු වශයෙන් පත්‍ය හේතු පත්‍ය ධර්ම වැඩ කිරීමත් ඒ වගේම පත්‍ය උපන්න ධර්ම වෙන විදියක් තමයි කිව්වේ. ඊළඟට අපි ගත්තොත් ලෝකෝත්තර සිත් වෙනවා එක ක්‍රමයකට තිබෙනවා. අටක් අනික්‍රමයට තියෙන හතරක් විතර ධ්‍යාන වශයෙන් ගත්තම ඒ ලෝකෝත්තර ධ්‍යාන සිත් වශයෙන් ගත්තයින් පස්සේ
ඒ ඒ වැඩ කරන්නේ අර ධ්‍යාන සිත් වශයෙන් ගන්නකොටත් අර ධ්‍යාන වල පෙර යෙදිච්ච ඒවම ගන්නවා කුසල වශයෙන් ගන්නකොට ඔය කුසල චෛතසික දැන් ඔය ලෝකෝත්තර සිත් කියලා කියන්නේ ඔක්කොම කුසල්නේ ඒ කුසල් වල කුසල චෛතසික වල යයි කුසල සිත් වල මාර්ග සිත් වල ඵල සිත් වල චෛතසික සංග්‍රහය කරනකොට අර මේ ධ්‍යාන වල කතා කරපු විදිහටම ඒ චෛතසික යෙදීම ගන්නවා එච්චර යකි තියෙන වෙනසකට තියෙන පොඩි වෙනසක් තිබුණත් එහෙම අපි සමහර වෙලාවට කියනවා මේ ඔක්කොම ටික අරගෙන කුසල සිත් වල චෛතසික ධර්ම 38ක් වැඩ කරනවා කියලා. ඉතින් මේ වෙන වෙනම ගත්තයින් පස්සේ එක සිතකට යෙදෙන කාණ අපි බලා ගන්න ඕනේ. දැන් මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට මේ ඉස්සල්ලා කියලා දීපු ඒක ඈඳියක් තමයි, දිග ඈඳියක් තමයි මේ විස්තර කරේ. අපේ දන්න කියන පින්වත් මහත්මයන් ඉන්නවා මෙතන. ඒත් අමතරව අද මම පොඩි කැමැත්තක් තිබෙනවා ධර්ම දැනුමින් යම් කිසි විදියකින් ඒක කියන්නත් හොඳ නෑ ලාභාලයි කියලා ආධුනික වශයෙන් හෝ වේවා මේ ධර්ම සභාවට එහෙම නැත්නම් මේ සාකච්ඡාවලට මෑතකදී සම්බන්ධ වීම වශයෙන් හෝ වේවා එහෙම නැත්නම් අඩු මේක අපහැදිලි මේ දැන් තියෙන වණන් ඒව දැනගන්න කැමැත්තෙන් ඉන්න අය හෝ වේවා ප්‍රශ්න නගනවා නම් ඒ ටික අපිට කියලා දෙන්න පුළුවන් වේ කියලා අපි මේ මෛත්‍රියෙන් සිහිපත් කරනවා. ඉතින් මේ මෙතනින් එහාට මොනහරි දෙයක් තියෙනවා නම් මේ පින්වතුන්ට ප්‍රශ්න වශයෙන් අහන්න පුළුවන්. අපි ප්‍රශ්න වශයෙන් අහලා තවත් මේ කිර වෙච්ච තැන් තියෙනවා නම් ඒ වගේම ගලවගෙන විස්තර කරගන්න ඕනෑ තියෙනවා නම් අපි ඒ පැත්තට හැරිමු. මේ විශේෂයෙන්ම තවත් එකක් මතක් කරන්න ඕනේ මේ පဋාණ ධර්ම පිළිබඳ පဋාණ විස්තර ධර්ම විග්‍රහ කරනකොට වචන සීමයි සීමාවක තියෙන්නේ හරි පරිස්සමෙන් තමයි මේක හසුරවන්න ඕන වෙන්නේ හේතුව ප්‍රත්‍ය ධර්ම කතා කරනකොට අපි අද කතා කරන්නේ මොන ප්‍රත්‍ය ධර්මද එහෙම නැත්නම් මොන සූවිසි ප්‍රත්‍යයෙන් අද ඉන්නේ කොතනද මොකද්ද ගන්න කිය මොකද්ද මේ කතා කරන්නේ කියන එක පළමු කොටම හිතේ තියෙන්න ඕන නැත්නම් පටලැවෙනවා සමහර වෙලාවට ආරම්භන ප්‍රත්‍යයත් එක්ක පටලැවෙන අවස්ථාවක් තියෙනවා සමහර විට කර්ම ප්‍රත්‍යයත් එක්ක පටලැවෙන අවස්ථාවක් තියෙනවා සමහර විට අති ප්‍රත්‍යයත් එක්ක පටලැවෙන අවස්ථාවක් තියෙනවා ඒක නිසා ඒවට වැටෙන්නේ නැතුව අද කතා කරේ ඉස්සෙල්ලා කතා කරපු ඒ මාතෘකාවේම දිග්ගන් ඈදපු කොටසක් දිග්ගසකු තවත් පැහැදිලි කරලා දෙන්න මගහැරී කියාවු කොටසක් මේ කතා කරේ මේ පින්වතුන්ට දැන් ඒ සම්බන්ධයෙන් තිබෙන්නා වූ මේ මාතෘකාවට අදාළ කරගෙන ප්‍රශ්න අහන්න පුළුවන් ඒ ප්‍රශ්න අහන හැම එකක්ම ඒකට ලැබෙනා වූ උත්තරය හැම දිනාටම ප්‍රයෝජනවත් වෙනවා මේ අද ටිකක් මට ඒ තරම් මේ ටිකක් නමුත් මේ පින්තු බලාපොරොත්තුෙන් ඉන්නේ ඉඳම තමයි ආවේ අද ඒ තරම්ම වැඩ කරනවා හරි අඩුයි ටිකක් මානසිකත්වයක් තියෙනවා නමුත් අපි සාකච්ඡාවට ගමු මේ මෙතන ඉඳලා හැම දිනාටම මේ දහම් පාඩම නැවත නැවත හිතලා බලලා අහලා මෙනෙහි කරලා අවබෝධ කරගන්නට හේතු වෙන කොටසක් වේවා හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් මෙනෙහි කිරීමෙන් ධර්මාභෝධයේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා දැන් අපි මෙතන ඉඳලා ඉදිරියට ධර්ම සාකච්ඡාවට යමු තෙරුවන් සරණයි දෙවන්සමයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් හොඳයි කල්යාණ මිත්‍රයනි මම හිතනවා ස්වාමීන් වහන්සේ අදහස් කරපු පරිදි
අපේ මේ වැඩසටහනට අලුතෙන් සම්බන්ධ වෙච්ච කල්‍යාණ මිත්‍රයන්ටත් ඒ වගේම ධර්මග්‍රහට සහභාගී වෙච්ච කල්‍යාණ මිත්‍රයන්ටත් අවස්ථාවක් තියෙනවා අද අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ දීපේව සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න මතු කරන්න තෙරුවන් සරණයි आधुनिक आधुनिक धर्म आधुनिक මගේ හිතට තේරෙනවාද මගේ හිතට මේවා වැටෙනවාද නැත්නම් මේ වචන ගුණක් විතරක් බන 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 කියලා ආගෙන ඉන්නවාද මට ඇත්ත වශයෙන්ම හේතු කියන ඒවා තේරුණාද ඕක වැඩ කරන්නේ කොහොමද ඕක තේරුණාද ওই චෛත්‍යයක ගානක් කිව්වා 30යි කිව්වා 33යි කිව්වා 32යි කිව්වා 7යි කිව්වා ඕවා මොනවද ඕවා මේ ඕවා තේරුණාද මට කියලා ඉස්සරලා හිතින් අහලා ඊට පස්සේ මට තේරෙන්නේ නැහැ. ඒ චෛතසික ධර්ම ටිකටයි රූප වලටයි හේතු ප්‍රත්‍යම් පත්‍ය වෙනවා. දෙවෙනි ධ්‍යානෙදී ඒ හේතු ධර්ම තුන දෙවෙනි ධ්‍යාන හිතටයි දෙවෙනි ධ්‍යාන හිතේ වැඩ කරන ඉතිරි චෛතසික ටිකටයි ඒ දෙවෙනි ධ්‍යානෙන්සා පාල වෙන්නා රූප ටිකටයි ප්‍රත්‍ය වෙනවා හේතු ප්‍රත්‍ය. තුන්වෙනි එකේදී ඒ ධර්ම තුන තුන්වෙනි ධ්‍යාන සිතටයි ඊළඟට චෛතසික ටිකටයි චිත්තජ රූප ටිකටයි බලපවත්තන. හතරවෙනි එකේදී ඔය කාරණය ඔය දේට සිද්ධ වෙනවා හේතු ධර්ම තුන චෛතසික ධර්ම ටිකටයි හිතටයි චිත්තජ රූප ටිකටයි බලපවත්තන. මේ පස්වෙනි හිත ඇවිල්ලා මේ ඔය උපේක්ෂා සාගතයකනේ. ඒ පස්වෙනි හිතේදිත් මේ ඒ හේතු ධර්ම තුන පස්වෙනි ධ්‍යාන හිතටයි ඒ පස්වෙනි ධ්‍යාන හිතේ තිබෙන්නා වූ චෛතසික ධර්ම ටිකටයි
පස්වෙනි ධ්‍යාන හිත එක පාර වෙනා වූ රූප ටිකටයි හේතු ප්‍රත්‍යයෙන් මූල භාවයෙන් උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා ඊළඟට දැන් අරූපාවචරණි අරූපාවචර වෙන්නේ දැන් දැන් ඔන්න දැන් මේ එක්කෙනෙක් භාවනා කරලා මනුස්ස ලෝකේ එක්කෙනෙක් භාවනා කරලා රූපාවචර ධ්‍යාන පහම උපදවා ගත්තා. දැන් එයා ඉතින් එහාට අරූපාවචර භාවනා වඩනවා. අරූපාවචර භාවනාවේදී තිබෙන්නේ එකම චෛතසික ගාන. එකම චෛතසික ගාන ඒ හිතේ තිබෙන හේතු ධර්ම ටික හේතු ධර්ම තුනයිනේ. හේතු ධර්ම තුන ඒ පස්වෙනි ධ්‍යාන හේතතයි අරූපාවචර ධ්‍යාන හේතතයි චෛතසික ධර්ම ටිකටයි බලපවත්නවා ඒ එකම ඔය පස්වෙනි ධ්‍යාන හේත කියන එක මේ කියන්නේ පස්වෙනි ධ්‍යාන හේතන අරූපාවචර ධ්‍යාන හේත මෙහි වැඩ කරනකොට ඒ ධ්‍යාන හේත එක මේ වැඩ කරනවා මේ රූප ධර්ම මෙහි ඒ අරූපාවචර අරූපාවචර ධ්‍යාන සිත්වල අරූපාවචර ධ්‍යාන සිත්වල මේ රූප හදන්න නැති විපාක වශයෙන් ඒ බ්‍රහ්ම ලෝකයට ගියා නැත්තම් ඒ මිනිස්සයා භාවනා කරනකොට මේ රූප ටික තියෙනවනේ යම් කිසි දෙයකින් දැන් මේ භාවනා කළ අරූපාවචර ධ්‍යාන වඩලා එයා විපාක වශයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ යම් කිසි දවසක ඉපදුනොත් එදාට විපාක වශයෙන් යාට එතනදි රූප වැඩ කරන්නේ නැහැ හැබැයි මෙහි මෙයා මේ මිනිස්සයා මේ භාවනා කරන එක්කෙනා එයා අරූපාවචර කුසල් විපාක විඳීමක් නෙවෙයි මේ කරන්නේ මෙතන වාඩි වෙලා මෙයා අරූපාවචර කුසල් සිත් හදනවා ඒ ධ්‍යාන සිත් හදනවා ඒ ධ්‍යාන සිත් එක්ක රූපඩ ඒ විදිහට යක තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න ඕහොම් පින් තේරුම් ගන්න සනන්ත කඩනා මහත්මයා ඩොක්ටර් ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය වටිනා එකක් නෙමෙයි මගේ කුතුහලයක් නයි දැන් මට යමක් ඇහෙනවා ඇහුණු වෙලාවේ ඉඳලා මනසට ගිහින් මම මට ඇහෙනවා කියන එක දැනගන්නවා ඒ අතරතුර සිත් කීයක් පහළ වෙනවද ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි මට දැන් යමක් ඇහෙනවා. ඒ ඇහුණට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා හිත ඒක බාර ගන්නවා. සිත් ගොඩාක් පහළ වෙනවා. ඒකේ එක විදිහකට කියන්න පුළුවන් සංඛ්‍යාත්මකව මෙහෙම. ඇත්ත වශයෙන්ම මේ ඒක නිකන් උපකල්පනයක් විතරයි හැබැයි ඒ අතරතුර මෙච්චරක්ම පහළ වෙනවා කියලා කියන්න බෑ අපි හිතමු මෙන්න මෙහෙම ඔන්න දැන් තමන්ට දෙයක් ඇහුණා ඇහිච්ච ගමන් ඒ ඇහෙන හිත මොකද්ද චක්කු විඥානෙ නෑ මේ සෝත විඥානෙ ඇහෙන හිත සෝත විඥානෙ සෝත විඥානෙ ඉවරච්ච ගමන්ම ඒ සම්පටිච්ච සිතක් පහළ වෙනවා සම්තිරණ සිතක් පහළ වෙනවා වෝතපන සිතක් පහළ වෙනවා ඊට පස්සේ ජවන් සිත හතක් යනවා එතකොට දැන් කීයක් පහළ වුණාද 10ක් පහළ වුණා ඒ වගේම තව සිත ඊට පස්සේ පහළ වෙනවා සදාරම්මන සිද්දයක් පහළ වෙනවා ඊට පස්සේ 12ක් වෙනවා ඒ 12 ඉවරුණාන් පස්සේ ඊට පස්සේ භවංග වෙනවා භවංගුණයෙන් පස්සේ භවංග සිත් කොච්චරක් යනවද 17ක් යනවද 18ක් යනවද 100ක් යනවද එහෙම කියන්න බෑ
ඒ ටික ඉවර වෙච්ච ගමන් ආයෙ තව ලයින් එකක් යනවා මනෝද්වාරික සිත්පේලියක් යනවා ඒ මනෝද්වාරික සිත්පේලිය තියෙනවා මනෝද්වාරික සිත මනෝද්වාර ආවර්ජන සිත ඊට පස්සේ ජවන් සිත් හතක් යනවා එතන අටක් තියෙනවා ඊට පස්සේ යනවා සදාරම්මන දෙකක් යනවා 10ක් වෙනවා ඊට පස්සේ ඒ හැරිච්ච හිත ඊට පස්සේ තවත් හිත් ලයින්යක් යනවා ඒකේ මේ ප්‍රඥප්තියේ අරමුණු කරන ඊට පස්සේ ඒ ප්‍රඥා ඒකට කියන ප්‍රඥප්තිය සහ අර්ථග්‍රහණය කරන්නා වූ මනෝද්වාරික චිත්තවිතියක් යනවා ඒකෙත් තියෙනවා මේ හොඳට වැඩ කරන්නා වූ සිත් තිබෙනවා අටක් ඊළඟට ඔය විදිහට කියලා යනවා ඒක හැබැයි ප්‍රමාණයක් කරන්න බෑ දෙවෙනි සිත් චිත්තවිතියේ වැඩ කරන්නා වූ සිත් 9 9 9 9 යනවා මනෝද්වාරික මනෝද්වාරා වචන සිත් සහ මේ ජවන් සිත් ඊළඟට ඊට පස්සේ යන සදාරම්මන 9ක් නේ 10ක් යනවා ඔය විදිහට ගිහිල්ලා අවසානයේදී පස්වෙනි රේන්ජ් කියනකොට තමයි ඇලීම සිද්ධ වෙන්නේ ඒක මේ ඒ වෙනකොට භවංග සිතුයි චිත්ත වීතිවල සිතුයි මහා ගුඩා කියලා තියෙන්නේ එකක් දෙකක් නෙවෙයි කොහොමද කියන්නේ මට දැනගන්න ඕන කොටස කොහොමද වුණේ විඥානේ වේගය ඒකත් ඒක බොහොම ලස්සනට පැහැදිලි වුණා බොහොම තේ ස්වාමීන් වහන්සේ නැහැ ඒක හරි තවත් කල්‍යාණ මිත්‍රෙන් දෙක දෙන්න පුළුවන් ප්‍රත්‍ය ධර්මයේ ලෙස අලෝභ අද්වේෂ අමෝහ ඒ ප්‍රඥාවත් එක්ක අමෝහ ඒ ධර්ම තුන ප්‍රත්‍ය ධර්මත් ඉතුරු 31යි ඒකෙන් උපදින රූප ධර්මයි ඒ ටික අයිති ඒ කොටස ප්‍රත්‍ය උත්පන්න ධර්මද කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ අවසරයි දෙන්න සමයි ඒ කියන්නේ ඒ ධර්මතා තුනෙන් ඒ ඔය ඔය කියපු කතාව හරි. ආයේකේ මට විස්තර කරන්න දෙයක් නැහැ. එහෙම හොඳයි. ඔව් තින් සම්මාස. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. හොඳයි. මේ ඔව් අහන්න කතා කියනේ වගේ කලන මෙතන ටික පේන්න පුළුවන් නිලන්ති මහත්මිය ඔබට මේ ටික පේන්න පුළුවන් තමා සම්මාන ස්වාමීන් වහන්සේ අද කියපු දේවල් ටික අවබෝධ වෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නැහැ නැවත වැඩසටහන නැවත සවන් යමු කරොත් එහෙම නැවත තවදවත් අවබෝධ වීමට පුළුවන් කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ කරන කාර්යයට. සේවන් සරණයි. නැයි බොහොම පිං සේවන් සරණයි. ඔව්. තවත් අහන්න පුළුවන් මොනවද තියෙනවා මේ අනිත් සමා ප්‍රකීණක එතකොට රාපුසන්
කුසල් සාධාරණ චෛතසික ධර්මයක් ඉගෙන පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි මම හිතුණා. ඒක කොහොමද විභේදනය කරන්නේ කරන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ කුසල සාධාරණ කුසල සාධාරණ චෛතසික ධර්මයක් ගැන කියන්නේ ධර්මනේ කොහොමද විභේදනය කුසල සාධාරණ චෛතසික කුසල ඒකට කියන්නේ සෝබන සාධාරණ කියලා නම් කරනවා කුසල සාධාරණ කියලා හිතාගත්තට කමක් නැහැ ඉතින් අර ඒ ටෙක්නිකල් වර්ඩ් එක ඉතින් අර එහෙම තිබුණාට කමක් නැහැ සෝබන සාධාරණ කියලා කුසල සාධාරණ තමයි ඒ කුසල සිතක් පහළ වෙනකොට අනිවාර්යයෙන්ම කුසල් සිත්තේ තිබෙනා වූ චෛතසික තිබෙනවා සාධාරණ 19ක්. ඒක අනිවාර්යයෙන්ම තියෙනවමයි. ඒ ටික නැතුව මේ කුසල සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ චෛතසික තමයි සද්ධාව, සතිය, හිරිය, ඔත්තප්පය, අලෝභය, අදෝෂය, తත්‍ර මජ්ජත්තතාවය, ඊළඟට කායපස්සද්ධිය චිත්තපස්සද්ධිය කාය ලහුතා චිත්ත ලහුතා ඊළඟට කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා ඊළඟට කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතාවය කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා කියලා 19ක් තියෙනවා බලන්නයි සද්ධාව සතිය හිරි ඔත්තප්ප අලෝභ අදෝස తත්‍ර මජ්ජතට උතර තියෙනවා හතක් කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා එතකොට 11යි කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා එතකොට 15යි කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා 19යි මේ 19 අනිවාර්යයෙන්ම ඔය කුසල් සිතක යෙදෙනවා ඊට පස්සේ අනිත් ඒවා එහෙත් මෙහෙත් වෙනවා තව තියෙනවා 6ක් ඒ 6 මේ සමහර කුසල් සිත් තියෙනවා ප්‍රඥාව නැති කුසල් සිත් තියෙනවා ඒ ඥාන විපයුතේව එතකොට ඔය ප්‍රඥාව වැඩ කරන්නේ ප්‍රඥාව වැඩ කරපු එක ඥාන සම්පයුත් වෙනවා මම හිතන්නේ මේක වැටහෙන්න ඇති කියලා හිතනවා ස්වාමීනාස්සත් මම හිතන්නේ බදාදා දවසේ සෝබන චෛත්‍යයෙන් කරන පොඩ්ඩක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා ස්වාමීනාස්ස හරි වටිනවා හන්දයි ඒක හොඳයි සර් තවත් කවුරු හරි ප්‍රශ්නයක් අහන්න බැලුවා අහන්න තිරුවන් සරණයි අවසන් සඳහන් පොඩි ප්‍රශ්නය මේ ජනතර මේ ලෝකෝත්තර සිත්තල පහළ වෙන සඳහන් කැටිසිකම මොකිනාද සම්මා දිට්ඨි සම්මා සංකප්පය ආදි වශයෙන් ආරක්ෂණ මාර්ගය තියෙන එක කර්ම ඒව චෛතසික වශයෙන් බාහසන්ස ඒතකොට ඒ චෛතසික කොමද අපි හඳුනා ගන්න ඉස්සන සමය 52 ඇතුළේ තියෙන චෛතසික වලින් පොඩ්ඩක් පැච් කරගෙන තියෙනවා ඒක සරලයි මහත්තයා පොඩි උපක්‍රමයක් කියලා දෙන්න පුළුවන් අපේ පින්වතුන් හැම දිනාටම මාර්ග සිත්තල වැඩ කරන චෛතසික ධර්ම තේරුම් ගන්නට මේ ඇත්ත වශයෙන්ම කුසල චෛතසික තියෙනවා 25ක් කුසල චෛතසික ධර්ම 25ක් තියෙනවා ඒ 25 වෙන්නේ ඔය දැන් මම කියපු 19යි ඊළඟට ප්‍රඥා චෛතසිකයයි 20යි තව තියෙනවා චෛතසික ධර්ම තුනක් ඒ තමයි සම්මා
වාචා චෛතසිකය සම්මා කම්මන්ත චෛතසිකය සම්මා ආජීව චෛතසිකය කියලා චෛතසික ධර්ම තුනක් තියෙනවා. ඒවත් කුසල. එතකොට 23ක් වෙනවා. තව තියෙනවා කරුණා චෛතසිකය සහ මුදිතා චෛතසිකය කියලා චෛතසික ධර්ම දෙකක්. චිත්තගති දෙකක්. එතකොට 25ක් වෙනවා. මේ 25න් මේ ලෞකික පැත්තට තිබෙන චෛතසික දෙයක් දෙකක් තිබෙනවා. ඒක ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඒ චෛතසික ධර්ම දෙක තමයි කරුණා චෛතසිකයයි මුදිතා චෛතසිකයයි දෙක. හේතුව කරුණාව කුසල. හැබැයි සත් සංඥාවක් තියෙන්න ඕන. මුදිතාව කුසල. හැබැයි සත් සංඥාවක් තියෙන්න ඕන. මෛත්‍රිය කරුණාව මෛත්‍රිය ඊට පස්සේ මුදිතාව දක්වන්නේ හැම වෙලෙම සත්‍යය කියලා අල්ලගෙන. හැබැයි නිවන් දකින්න වෙලාවේ මේ කරුණා චෛතසිකේ මාර්ගසිතවල වැඩ කරන්නේ නැහැ. මුදිතා චෛතසිකේ මාර්ගසිතවල වැඩ කරන්නේ නැහැ. හේතුව නිවනේ සත්තු නැහැ. නිවනේ නිසත්ත නිජීව ධර්මයක් නේ. සත්‍යයෝ පුද්ගලයෝ ආත්ම ජීව ඒක අසංකත ධාතුවක්. ඒක නිසා නිවනට මෛත්‍රිය වඩන්න බෑ. නිවන හොඳින් පවතිවා මේ ඔය ලෝතර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ඇවිල්ලා දකින්න. එහෙම කරන්න බෑ. ඒක අසංකත ධර්ම ස්වභාවයක්. ශූන්‍ය කියන එක නෙවෙයි. ඔය සමහරු කියන ශූන්‍යයි කියලා. නෑ ශූන්‍ය නෑ. යමක් තියෙනවා. ඒක නිසා මේ චෛතසික ධර්ම 25න් කරුණාවයි මුදිතාවයි දෙක ලෝකෝත්තර සිත්තල වැඩ කරන්නේ නෑ. ලෝකෝත්තර සිත්තල වැඩ කරන්නේ චෛතසික ධර්ම ඔය කුසල් වලින් 23ක් විතරයි. එතකොට 23ක් කොහොම ගත්තම මහත්ලා එකතු කරන්ඩ අන්‍ය සමාන චෛතසික ධර්ම මේ තව තියෙනවානේ 13ක් ඒක එකතු කරන්න එකට. හරි සරලව එකතු වෙනවා. එතකොට කීයක් වෙනවද? 36ක් වෙනවා. ධ්‍යාන වශයෙන් ගත්තයින් පස්සේ ඒ ධ්‍යානයේ හැටියට තමයි ඔක යොදන්නේ. හැබැයි ඍජුව ගත්තයින් පස්සේ ඔය චෛතසික ධර්ම 36 තමයි ඒකට යෙදෙන්නේ. ප්‍රඥාව අනිවාර්යයෙන්ම දෙන මේ අර විරති ධර්ම තුන අනිවාර්යයෙන්ම දෙන. එතකොට 23ක් වෙනවා. මම එතන මේක තේරෙන්නේ නැද්ද කියලා. මොකක් හරි තියෙනවා නම් ආය අහන්න. සංඥා සෙතන සම්මා දිට්ඨි හැටියට දෙන්නේ ප්‍රඥා. මේ සංඥා. ඔව් සම්මා දිට්ඨි හැටියට දෙන්නේ ප්‍රඥා. අමෝහ හැටියට දෙන්නේ ප්‍රඥා. විද්‍යාව හැටියට දෙන්නේ ප්‍රඥා. නම වෙනස් ධර්ම එකයි. සම්මා සංකප්ප හැටියට දෙන්නේ ස්වාමීන් වහන්සේ විතරක්වත්. සම්මා සංකප්ප හැටියට වැඩ කරන්නේ අර ප්‍රතිලිනක වල තිබෙනා වූ විතරකය. ඒ කියන්නේ සම්මා සංකප්පේ විතරකේ තමයි සම්මා සංකප්ප හැටියට වැඩ කරනා වූ ඒ වැඩ සටහන කරමින් අර මේ අරමුණ නිර්වාණ අරමුණ පැත්තට මේ හිත ගොඩ කරලා දාන්න. මූලික ප්‍රශ්නයක් මහග්ග චිත්ත කියන එක. මොකද මගේ සටහන් වල ඒක තියෙන භූමි වශයෙන් සික්තික බෙදපුවාම කාම වචන 54ක් තියෙනවා. ඊට පස්සේ රූප වචන 15යි, අරූප වචන 12යි, ලෝකෝත්තර 8යි. කොහොමද තමයි 79 89 කියනවා.
මට මේ රැකියපු පතිය උනරතර මහග්ග චිත්ත කියන එක මේක බෙදුනේ මේ භූමි වශයෙන් බෙදිච්ච එකක්ද කියන එක තමයි මගේ ප්‍රශ්නේ ආවේ කොහොමද මේ මගේ දැනුම සඳහා පමණයි මේක මේ මහග්ග චිත්ත කියන එක භූමි වශයෙන් බෙදීම ලක්ෂණයක් එක්කත් ඒක වෙන ක්‍රමයක් තියෙනවා මොකද 89 දැන් මම ගණන් කරපුවාම මේ මහග්ග කියන එක මගේ සංස්කරණ වල ඇතුළත් වෙලා නැහැ ඒක ටික කොහොමද ඒක ඇතුළත් වෙන්නේ කියන එක මට මූලික ප්‍රශ්නේ කරනවා සර් නැහැ ඔව් මහත්තයා ඒ කියන්නේ මේ ඔබට කියන මහග්ගත ඒ කියන්නේ මහග්ගත සිත් කියලා කියන්නේ මහත් භාවයට ගිය කියන මහග්ගත සිත් තියෙන මහත්තයා ඒක කොට්ටාස දෙකක් එකට කරනවා දැන් කාමාවචර සිත් රූපාවචර සිත් අරූපාවචර සිත් ලෝකෝත්තර සිත් කියලා කාණ්ඩ හතරක් බෙදා ගන්නවානේ ඒ කාණ්ඩ හතරේ මැද ගොඩවල් දෙක රූපාවචර සිත් ගොඩ අරූපාවචර සිත් ගොඩ දෙකම ගන්නවා මේ එකට කරලා මේ එකට කරලා අරගෙන කතා කරනවා ඒ ටික සලකනවා මහග්ගත ඒ කියන්නේ මහත් භාවයට ගිය කියන එකයි ඒකේ හේතුව මහත් භාවයට ගියේ ලෝකෝත්තර භාවයට ගියා කියන එක නෙවෙයි මහග්ගත භාවයට ගියා කියලා කියන්නේ අර කාමාවචර පහත් හීන තත්ත්වයේ තිබෙන කාමාවචර ගොඩෙන් අයින් වෙලා විශාලත්වයට ගියා කියන එකයි අනිත් එක තමයි ඒ භාවනා කිරීමේදී අරමුණු තේනවා ඒව ඇවිල්ලා ඒ අරමුණුත් ඇවිල්ලා බොහෝම සිවුම් වෙච්ච මහත් භාවයට විශාල භාවයට සිවුම් වෙලා යන්නා වූ අරමුණුත් එක්ක වැඩ කරන හින්දා මහගත ස්වභාවයටපත් වෙනවා ඒක නිසා රූපාවචර කුසල් විපාක ක්‍රියා අරූපාවචර කුසල විපාක ක්‍රියා කියන ටික තමයි මහත්තයා මහගත ස්වභාවෙ සිද්ධටිට සලකන්නේ තිරුවන් සරණයි අවසර ගන්නවන්ස අද පාඩමටම අදාළ නෙවෙයි නමුත් අර හුඟක් තැන්වල අහලා තිනවා මේ තෙරුවන් සතු සූවිසි ගුණ මහිමේ කියන ඒ වචනේ ඒකට කියලා දෙන්න ගොඩක් වෙලා ගත වෙනවා නම් අද නැති වුණා වෙන දවසක හරි ස්වාමීන් කියලා දෙන්න පුළුවන් නම් මේ සූවිසි ගුණ දැනගන්න නම් ඔය මේ ධර්ම දැන මේ ධර්ම ගැඹුරෙන් ඉගෙන ගන්නට තමයි සූවිසි ගුණ නම් තේරෙන්නේ. අපි ඉතිවිසෝ ගාථාව, ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ ගාථාව කිව්වට ඒ ගාථා ඇස්සේ තියෙන්නේ දේවල් නම් මතුවෙන්නේ ඔය පුදුම විදිහට මතුවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව. බුදුරජාණන් වහන්සේගේ දයාව, මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ ඇයි සත්තා දේව මනුස්සානම් කියන්නේ කුමක් නිසාද දෙවියන්ට මිනිසයන්ට කරේ මොකද්ද කියන එක මේ හොඳට හරවත් ලෙස වැටෙන්නේ අවබෝධ වෙන්නේ මේ ගැඹුරු ධර්ම මේ විනිවිද බලබලා යන කොටයි බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමය තේරෙන එක මහ සාගරයක් මම එක තැනක දැක්කා මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගාථා සමූහයක් මේ ඒ ගාථා සමූහය බැඳලා තිබුණේ බුරුම ජාතික භාවනා කරන ස්වාමින් වහන්සේ නමක් ඒ බුරුම ජාතික විපස්සනා වඩන ස්වාමින් වහන්සේ විදර්ශනා භාවනාව කරන්න ගිහිල්ලා විදර්ශනා භාවනාව කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දැකපු හැටි. උන්වහන්සේ ඒ භාවනා හිතට වැටිච්ච පිණිච්ච හැටි බුදුරජාණන් වහන්සේගේ භාවනා හිත මුල් කරගෙන මේ තමයි ඒ වන්දනාව සකස් කරලා තියෙන්නේ. සමහර කොටස් මේ සමහර කරුණු තියෙනවා
ඇත්තම කියනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව කියන එක සමහර මේ සමහර කරුණු එක්ක ගලපා බැලුවයින් පස්සේ ස්පර්ශ කරන්නත් හරි අමාරුයි. කරුණාව කියන එක ඇත්තටම මේක පහළ වෙන්නේ කොහොමද? මේක මේ ගුණය කරුණාව කියන එක පහළ වෙන්නේ කොහොමද කියන එක සමහර තැන්වලදී මේ හිතන්ට හරි අමාරුයි. ඒක ස්පර්ශ වෙන්නේ අපි ওই කරුණාව කියලා කිව්වට. මේක මේ මහත්මයා ආපහුින්දයි මේක මතු කරන්නේ. සරල උදාහරණයක් ගත්තොත් එහෙම ලෝකයේ තියෙන දේවල් ලෝකයේ ඉන්න සත්වයෝ නොවේ. ඒ සත්වයෝ ධාතු මාත්‍රයි. ඒ සත්වයෝ ධාතු මාත්‍රා මිසක සත්වයෝ නොවේ. එතකොට ජීවයක් නොවේ. පුද්ගලයෙක් නොවේ. ආත්මයක් නොවේ. කෙනෙක් නොවේ. මමත් නොවේ. මගෙත් නොවේ. එවැනි ධර්ම සමුදායක් ඒ විදිහට ධර්ම අවබෝධ කරගෙන මමක් මමෙක් නොවන මම කියන සංකල්පයේ සම්පූර්ණයෙන්ම අතුගා පිළිහෙළුවා හිත බුදුරජාණන් වහන්සේගේ ඒ හිත නැවත කොහොමද සත්වයක් නොවන්නා වූ පුද්ගලික ජීවයක් ආත්මයක් නොවන්නා වූ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සමූහයක මහා භූත උපාදාය ධර්ම හැටියට පවතින තැනකට සත්ත්වනවන ජීවනවන සිත් සමූහයකට චෛතසික ධර්ම සමූහයකට සූපත් වේවා කියලා මිච්ඡිත හැතරෙව්වේ කියන එක සාමාන්‍ය හිතකට එහෙම තේරෙන්නේ නැහැ. ඒක හරි අසීමිතයි. ඒක බොහොම ගැඹීර කාරණයක්. ලෝකෝත්තර මට්ටමින් හිත තියෙන බුදුරජාණන් වහන්සේ උදේ පාන්දරට අර කරුණාවයි සත්‍ය සංඥාව මතු කරගන්නවා. හැබෑවටම සත්‍යයක් නොඋනට හැබෑවටම ඇත්ත වශයෙන්ම සත්‍යයක් නැහැ. නමුත් උන්වහන්සේ ප්‍රඥාපති ධර්මයක් හැටියට සත්‍ය සංඥාව පිළිටුවලා තමයි මහා කරුණා සමාපත්තිය සමාදෙන්නේ. ඒක මහා පුදුම හිතන්ට බැරි ගැඹීර ධර්මයක්. ඒක නිසා මේ සමහර ධර්ම කොටස් තිබෙනවා ඔය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිතෙවම මෙනෙහි කරාම ගොඩාක් ලොකුවට මේ ප්‍රථම ධානයේ නවතිනවා. ප්‍රථම ධානයේ ගන්න පුළුවන් බුදු ගුණ හරහා. ඊට වඩා ඉහළට යන්නේ නැත්නම් ඒ ධර්ම ගැඹීරත්වය හරිය ඉහළයි. ඒක නිසා බුදු ගුණ මෙනෙහි වෙන්න නම් බුදුරජාණන් වහන්සේ තව එකක් කියනවා මේ ලෝතර බුදුන් වුණාට පස්සේ ওই කතාව කියමු. බුදුන්ට කලින් මේ තමන්ගේ නේද අයු නොවන හිතවතෙක් නොවන තමන්ට උදේ හවා ඇඳෑවේ දවල් කාලේ නිකාම්ම විපතම පෙරලන විනාශයක්ම පතන විනාශයක්ම හිතන කිනා කිරී ඊව දැක දැක අහහ ඒ මිනිසුන්ට සත්‍යයන්ට මොකක්වත් කරන්න නැතුව සුවපත් වේවා කියන කරුණාවෙන් අදහස ඉදිරිපත් කරගෙන ඇත්තට මේක මේ කොමට කරාද? ඇත්තට මේ වගේ මනසක් මේ කොහොමද ඇති උනේ? මේ අහවල් ඒකටද? කියලා මේ ප්‍රශ්න නැගුවන් පස්සේ බෝසත් වහන්සේගේ හිතේ තියෙන අසිරිමත්කම බුදුනාට පස්සේ කියමු
බුද්ධත්වයේ ලැබුවට පස්සේ ගැඹුරු ධර්මයේ දේශනා කිරීම වශයෙන් පිටුණා ලෝකයට. නමුත් ප්‍රාථමික වශයෙන් ඊට කලින් බැලුවෙන් පස්සේ තමන්ට උදව්වක් උපකාරයක් කරන්න ඇති මේ වගේ අනුන් වෙච්ච ඇයි මේ වගේ පිරිසකට එක්කෙනෙක් දෙන්නේ එහෙම නැති කිසිම සීමාවක් හිතන්නේ නැතුව ගණනක් හිතන්නේ නැතුව දැනකට කොටසක් කොටු කරගන්න නැතුව සප්ත ප්‍රඥාතිය අනන්තයකට මේ අපයක් ලබා දීමට මේ දුක්ඛින්ද කියන එක හරි අමාරු හිතක් හරිම අමාරු ඒක නිසා මේ බුදුගුණ වැඩින්ට හොඳට බුදුගුණ වැඩින්ට නම් ඔය ධර්මයේ හොඳට ඉගෙන ගන්න එතකොට මේ තව ඉස්සරහට ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අනන්ත අවසාන ලෝකෝත්තර මග්ග චිත්ත හතරයි ලෝකෝත්තර පරසිත හතරයි මේකට ඇතුල් වෙන්නේ නැහැ නැද්ද ඇතුල් වෙනවා ස්වාමීන් වහන්සේ අපි දැන් කතා කරමු මේ මග්ග චිත්ත වලට අවසාන ලෝකෝත්තර සිත් අටක් ඇතුල් වෙනවද කියන එකේ ප්‍රශ්නය මහග්ගත ලෝකෝත්තර සිතුයි මහග්ගත සිතුයි කියන්නේ වෙනස් જાතියක් මහග්ගත භාවයට ගියා වූ සිත් කියලා කියන්නේ රූපාවචර අරූපාවචර සිත් නමය. ඊට පස්සේ ලෝකෝත්තර වෙනම. ඒ විදිහටයි සලකන්නේ. අර තව එකක් තියෙනවා මහග්ගත සිත් හැටියට අර ධාන සිත් තියෙනවා මේ ධාන ඒක හැබැයි ඒක කතා කරන්නේ ධ්‍යාන ගත්තට ලෝකෝත්තර සිත් ධ්‍යාන ලෝකෝත්තර සිත් හැටියට සලකන්නේ කුසල් මේ රූපාවචර අරූපාවචර තියෙන සිත් ටික විතරක් මහග්ගත හැටියට සලකගන්න එතකොට ප්‍රශ්නයක් හිතින්නේ ලෝකේ ගත්තම අපි කතා කරන භාෂාවෙන් සත්‍ය කියන එකයි මේ සූත්‍ර විදියට සත්‍ය කියන එකයි ඊ කොතන ස්වාමීන් වහන්සේ සත්‍ය කියලා අර්ථ දැක්වෙන එක කොතනින්ද සීමා වෙන්නේ ස්වාමීන් වහන්සේ ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඕක තමයි ඒකේ ඩිමාකේෂන් එකක් නෑ. දැන් ආවල් දැන් මේ මෙන්න මෙතනින් එහාට සත්‍ය මෙන්න මෙතනින් එහාට ධර්ම ටික සත්‍ය මෙතනින් එහාට නෑ කියලා එහෙම සලකනද දැන් රහතන් වහන්සේට සත්‍ය කියලා කියන. ඒ කියන්නේ දැන් සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා කට අර ආර්ය සත්‍යය කියලා ගත්තාන් පස්සේ රහතන් වහන්සේ සත්‍යය කියලා සලකනවා. ඊළඟට මේ පුත්තජන සත්‍ය ගත්තාන් පස්සේ කෙලෙස් නැති කරමු නැති ඔක්කොම ටික සත්‍ය කියලා සලකනවා. මේ ප්‍රඥප්තිය හැටියට මේ එක ධර්මයක්වත් මේ පරමාර්ථ වශයෙන් සත්‍යයක් නෙවෙයි. එක ධර්මයක්වත් පරමාර්ථ වශයෙන් පුද්ගලයක් නෙවෙයි ජීවියක් නෙවෙයි. සමහර තැන් තියෙන මහත්මයා මේ ප්‍රශ්නයක ගිහිල්ලා දෙපැත්තේ ඔළුව වැදී තියෙනවා. ඒකේ උත්තරේ ඉන්නේ. හේතුව සමහර කොටස් වලට මේ හිත සූදානම් නැහැ. සමහර සිත් අපේ සිත සමහර කාරණයක් සලකා ගැනීමට ශක්ති සම්පන්න වෙලා නැහැ. දැන් ඔය දැන් බලන්න කරුණාවයි මුදිතාවයි දෙකම තියෙන්නේ ලෝකයට සම්බන්ධ වැඩ කරන්නනේ. සත්ව සංඥාව ඇතුව කතා කරන අවස්ථාවේදී මෛත්‍රී වඩන්නේ. හැබැයි සත්ව කියන වචනය මෙහෙමයි. සත්ව කියන වචනය පාවිච්චි කරන්නේ සත්ව කියලා කියන්නේ තණ්හාවට කියන නමක් මාත්.
සත් දැන් මේ ඒ කියන්නේ සත් කියන එකේ තියන ඇලිච්ච කියන ඇලුණු යම් කිසි දෙයකට බැඳුණු ලං කිසි දෙයකට නැමුණු කියන එකයි සත් කියන වචනේ වචනේ තියෙනවා දැන් අපි හිතමු මේ යම් කිසි කෙනෙක් සංසාරයට ඇරුණයි කියලා. ඉතින් සංසාරයට ඇලුනා වූ කෙනා සංසාරයට හිත නැමුණා වූ කෙනා සංසාර සත්ත්ව. ඒ වගේම දිව්‍ය ලෝකයට ඇලුනා වූ කෙනා දිව්‍ය සත්ත්ව. මනුෂ්‍ය ලෝකයට ඇලුණු කෙනා මනුෂ්‍ය සත්ත්ව. තිරිසන් ලෝකයට ඇලිච්ච කෙනා තිරිසන් සත්ත්ව. ප්‍රේත ලෝකයට ඇලිච්ච කෙනා ප්‍රේත සත්ත්ව. ඊළඟට බෝධිසත්වයන් වහන්සේලා බුදු බවට ඇරිලා තියෙන්නේ. බෝධිය කියන බුද්ධත්වයට මාර්ගඵල ධර්මයට ඒ බෝධින් වලට ඇරිලා තියෙන නිසා බෝධියට ඇලුණු සිත් ඇති කෙනා බෝධිසත්ත්ව. ඔය විදිහටයි යෝගේ තියෙන්නේ. ඒක නිසා මේ සත්ත්ව කියන වචනයට අනුව අපි ගත්තොත් එහෙම ඒ සත්ත කියන තැන පාවිච්චි කරන්නේ ස්පර්ශ වෙන්නේ තණ්හාව තියෙන තැන. හැබැයි රාතන් වහන්සේටත් කියනවා සත්ත කියලා. හැබැයි එතනදී කතා කරන්නේ නිකන් ප්‍රඥප්තියක් නාම පදයක් විතරයි. හැබැයි රාතන් වහන්සේ ඒක සත්ත වෙන්නේ නැහැ. අපි ඉතින් අර සීල සත්‍යෝ නිදුක් වේවා කියනකොට රාතන් වහන්සේත් අන්තර්ගත කරනවා. සමහර කරුණු තියෙනවා මේ හරි හරිම ගැඹීරයි. ඕක මේ සමහරලාට සමහර ඒවා තියෙනවා කියන්නත් හොඳ නෑ වගේ තියෙනවා නිකන් මිනිස්සු මේ කුලක් වෙලා යයිවත් කියලා හිතනවා. ඒක නිසා සමහර ඒවා දැනගෙන ඔය තමන්ට තියාගෙන හිටියම හොඳයි කියලා හිතනවා. මේ කිව්වන් පස්සේ මේ සමහර ඒවා තියෙන ඒ තරම් අතිශය ගැඹීරයි. අතිශය ගැඹීරයි. ඒ සුදුසු කෙනෙක් ඒ වගේ හිතක් තියෙන හිතන්න පුළුවන් ධර්මයක් තියෙන හිතකට කිව්වොත් නැරෙන්න අනිත් ඒවාට කියන්න යන්නත් හොඳක් නැහැ. ඒ වගේ තියෙන බුදුරජාණන් වහන්සේගේ පාරමී භූමිය ගැන හිතනකොට තමයි වෙන්නේ. ඒක නිසා ඔය ගැඹුරින්ම ධර්මයේ හොඳට ඉගෙන ගන්න තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ කියන්න බැරි ගුණ සමූහයක් ඒ හිතට නොකියා වැක්කිරේවි. තෙරුවන් සරණයි. පංච උපාදානස්කන්ධයට ඇලුනා වූ දැන් සත්‍ය කියලා ගත්තයන් පස්සේ පංච උපාදානස්කන්ධයට ඇලිච්ච එක ඒක ගැලපෙනවා. ඒ සංසාරයට ඇලුනායි කියලා කියන්නේ ඒ පංච උපාදානස්කන්ධයට ඇලුනා කියන එක තමයි. ඒක හොඳටම ගැලපෙනවා. තව එකක් තියෙනවා මට මේ අමතක වෙන්න ඉස්සෙල්ලාම කියන්නම්. වචන දෙකක් මම කියලා දෙන්නම්. ඒක මේ දැමුත් අහගන්න ඉස්සරහදිත් මගෙන් අහන්න තවත් දේශකයන් වහන්සේලෙන් අහන්න පොත්පත්වලත් ඔය තිබුණොත් හොයාගෙන බලලා කියවන්න ඔය ධර්ම සාකච්ඡාවලත් හසුරුවන්න මේ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ පරයාය දේශනා සහ නිප්පරයාය දේශනා කියලා.
පරයාය දේශනා සහ නිපරයාය දේශනා කියලා. එහෙම තව එකක් තියෙනවා මේ ඔය නිර්වශේෂ වශයෙන් දේශනා කරනවා. හඳයි මම මේ කාරණ දෙක කියලා කියනවා. පරයාය දේශනා සහ නිපරයාය දේශනා කියලා කියන්නේ දැන් මේක මම මේ කියලා දෙන්නේ කියන්නත් හේතුව මේ පෞගේ කාලෙත් එක්කෙනෙක් මගේ ප්‍රශ්නයක් ඇහුවා. ඒත් ඔය මං හිතන්නේ මේ ධර්ම මණ්ඩලෙටත් එන එක්කෙනෙක් විය යුතුයි. ඒකයි අපේ මේ පින්වත් මාත්මෙලාටත් ඒක හිතන්නයි. දැන් පරයාය දේශනාවේ තිබෙන්නේ එක පැත්තක් දේශන්නේ. එක පැත්තක් එක කොටසක් එක කාණ්ඩයක් දේශනවා. ඒක දේශන්න හේතු වන්නේ ඒ අසන්නා වූ කෙනාටයි ප්‍රමාණවත් වෙන්නේ. ඒකයි පරයාය දේශ. කියන්නේ කොටසක්. දැන් අපි හිතමු මේව. පංචස්කන්ධේම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. හැබැයි ඔය පංචස්කන්ධය දුකයි කියලා කියන්නේ නැතුව ඕකෙන් කොටසක් ගන්නවා. මේ රූපය දුකයි කියලා කියනවා. දැන් අර රාහුල හඳුනනට බුදුරජාණන් දේශනා කරන්නේ. ඒ වෙලාවල කොටස් දේශනා. පරයාය කොටාසයක් කරලා කියලා දෙනවා. රූපය දුකයි. රූපය හොඳ නැහැ. රූපය හරීම කර්කසයි. කටුකයි. ඉතින් ඒ විදිහට කියලා දෙනවා. අර අනිත්‍ය වත ගන්න. වේදනාවට, සංඥාවට, සංඛාර විඥාන වල මොකක් කරන්නේ? හේතුව ඒ වගේ සීමාවක් කරලා කොටස් කරලා දේශනා කරන්නා වූ ඒවා නිෂ්පර්යායයි. මේ පරයාය දේශනා වෙනවා. නිෂ්පර්යාය දේශනා කියලා තියෙනවා. ඒ කියන්නේ කොටසක් කරන්නේ නැතුව ගන්නව ඔක්කොම ටික රූපයයි වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම ලොට් එක දුකයි. ආයෙත්ින් ඉතුරු නෑ. ආන්නේ එහෙම කරන දේශනා තියෙනවා. ඉමේල් කියන්නේ හේතුව සමහර අය මේ ශුන්්‍යතාවය ගැන කතා කරනවා. ශුන්්‍යතාවය. ශුන්්‍යතාවය කියලා කියන්නේ මේ තියෙන අර මේ අනිමිත්ත විමෝක්ෂ, අපනිත විමෝක්ෂ, ශුන්‍යත විමෝක්ෂ කියලා මේ ඔය මාර්ග සිත්වලට කියනවනේ මේ විමෝක්ෂ කියලා. ඉතින් මේ සමහර අය අර්ථ ගන්නන්ට යනවා නිවන් අවබෝධ කරගන්න අවස්ථාවේදී මේ ඔක්කොම ශූන්‍යයි මොකක්වත් නැහැ කියලා. මොකක්වත් දැනෙන්නේ නැහැ, හිතෙන්නේ නැහැ, පේන්නේ නැහැ, කල්පනා වෙන්නේ නැහැ, මොකක්වත් ඔක්කොම ශූන්‍ය සත්‍යයේ කුජලිය මොකක්වත් නැහැ. හැබැයි කවදාකවත් මේ මාර්ග සිත්වලට බුදුරජාණන් වහන්සේ මේ මාර්ග සිත්වලට ශුන්්‍යත, අනිමිත්ත, අපනිතී කියලා නම් ලැබුවට ඒක ඇවිල්ලා එක කාරණයක් නිසා ඒක කියන්නේ. එක සිද්ධියක් නිසා ඒවට නම් තියලා තියෙන්නේ. හැබැයි ඒ මාර්ගසිත්, ඵලසිත් හිස් නෙවෙයි. ඒ කියන්නේ මාර්ගසිතකට සෝවාන් හෝ සකදාගාමි අනාගාමි අරියත් මාර්ගසිත් වලට මේ ශුන්‍යයි කියලා කියන්නේ ඒ හිත්වලින් සත්වේ කියලා කෙනෙක් බාරගන්නේ නැති නිසා. ආත්මයක් කියලා දෙයක් බාරගන්නේ නැති නිසා. පුද්ගලී ජීවියක් සදාකාලික දෙයක් බාරගන්නේ නැති නිසා තමයි ඒවට ඔය නම් කියලා තියෙන්නේ. හැබැයි ධර්ම වශයෙන් ඒක ශුන්‍ය නෑ. ඒ කියන්නේ මාර්ගසිත් ඵලසිත් ගත්තම ධර්ම වශයෙන් ශූන්‍ය වෙන්නේ නැහැ, හිස් වෙන්නේ නැහැ. මාර්ග සිත තියෙනවනේ. ඒක ධර්මයක්. මාර්ග සිතේ තියෙනවනේ චෛතසික ධර්ම සමූහයක්. ඒවා ධර්ම. ඒවා සත්ත්වන වන එක වෙන කතාවක්.
නමුත් ධර්ම ශූන්‍යත්වයක් ඇතර නැහැ. මාර්ග සිත කියන ධර්මයේ තිබෙනවා. චෛතසික කියන ධර්මයේ සමූහයක තියෙනවා. ප්‍රඥා කියන ධර්මය ඒකේ තියෙනවා. ඒ හිතවලට පේන්න අරමුණක් හැටියට නිර්වාණ කියලා ධර්මයක් තියෙනවා. ඒක නිසා මේ මාර්ග සිත් මේ ඵල සිත් කියන ඒවා ධර්ම වශයෙන් ශූන්‍ය නැහැ. ශූන්‍ය වෙන්නේ ඊට කලින් අරගෙන තිබිච්ච සත්‍යයෝ හැටියට බාර ගන්න එකක් එතන නැති ඉඳයි. ඒකත් ඔය අතිරේකයක් හැටියට ඔය පැත්තක තියාගන්න. තේරුවන් සර්. කොම්පින් සමනයි සමන. මම මුලින්ම අහපු ප්‍රශ්නේ හරියට මම ඇහුවේ නැතුව ඉන්නේ ස්වාමීන් වහන්සේ මේ. එතකොට මේ දැන් එතකොට ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරගන්න ඕනේ දැන් මේ සම්මුති වශයෙන් දේශනාවලදී සත්‍යය කියන එකට එක අර්ථකථනයක් අතනින් ගන්න පුළුවන් කමක් තිබුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතකොට උදාහරණ දෙන්න අදහස් කළේ තියෙන සත්‍යය කියන්නේ මේ වගේ කන්නාමෙන් බැඳිලා යන පංච පාසස්කන්ධය කියලා. ඒක ස්වාමීන් වහන්සේ ඊළඟට දැන් ආත්මයක් කියුවම නිකන් වැටහෙනවා. කවුරු හරි ගන්නවා නම් භවයෙන් භවයට යන ස්ථිර දෙයක් තියේ කියනවා නම් අන්න ඒක වෙන්නේ ආත්මය කියලා. එතකොට දැන් අපි දැන් මේ අපි ධර්ම විදිහට කියනවා කැලි ගන්නවා හේතු විදුනම ඇතිලා දෙය නැතිලා යනවා ස්වාමීන් වහන්සේ. එතකොට එතෙන්දී සත්‍යයක් නැහැ කියලා ගැත්තම මට තේරුම් කරගන්න ඕනේ එතෙන්දී සත්‍ය කියලා අපි අදහස් කරන්නේ අර එකට එකතු වෙලා තියෙන එහෙම දෙයක් ගැනද නැත්නම් භවයෙන් භවයට යන මේ මොහොතියක් ගැනද අන්න එතන සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා තමයි මට පැහැදිලි කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එතන සත්‍යය කියලා ප්‍රඥාත්තියක් ප්‍රකාශ කරනවා. ප්‍රඥාත්තිය තියාගෙන තිබෙනවා ස්කන්ධ පංචකයේ හැලීම් සහිත වූ තණ්හාවෙන් මිදී නොගියා වූ ස්කන්ධ පංචකය දිගට ක්‍රියාත්මක වීම අල්ලගෙන ඊට එහා මොකක්වත් නැහැ. ඒ ලෝක විවරය හැටියට ඒ ස්කන්ධ පංචකය ක්‍රියාකාරී ඒක තිබෙනා වූ අංගයකුත් අල්ලගෙන ඒක ප්‍රකාශ කිරීම සඳහා තමයි සත්‍ය කියන එක ප්‍රකාශ කරන්නේ. ඊට වඩා දෙයක් නැහැ. ඒක අත්ති කියලා එකක් තියෙනවා. දැන් අපි කියනවා මේ ඔය ලෝකයට දේශනා කරපු ප්‍රඥප්ති දේශනාවල් එක තමයි ඔය හැප්පීම තියෙන්නේ. එක තැනක තියෙනවනේ මෙහෙම ආත්ම සංඥාව බිඳහෙලන්නේ කියලා එක තැනක කියනවා. ඊට පස්සේ තව ධම්මපදයේ කියන පස්සේ කියනවා අත්තාහි අත්තනො නාතු කියලා. තමන්ට තමන්මයි පිළිද කියලා එතන කියනවා. ඊට පස්සේ ඒ ධම්මපදයේ තව ටිකක් අර මාර්ග මේ වර්ගයේ යනකොට කියනවා මේ සබ්බේ ධම්මා අනාත්තා කියලා. සියලු ධර්මය අනාත්මයි කියලා. මේ අර දැන් මේ කතාවේ තේරෙනවානේ අත්තායි අත්තනෝනාතෝ කියලා කියන්නේ පංචස්කන්ධයට තමයි. නමුත් ඒක ලෝක සම්මුතියේ ලෝක විවහාරයේ පිටා කතා කරනවා. ඊළඟට සබ්බේ ධම්මා අනාත්තා කියනකොට ලෝක විවහාරයේ කතා කරන්නේ නැහැ. එතනදී විවහාර කතාවෙන් අයින් කරනවා. එතනදී බහිනවා ධර්ම ස්වභාවයට. ධර්ම වශයෙන් ගත්තාන් පස්සේ අනාත්මයි. ඒක නිසා ලෝක විවහාරය විතරයි මාත්‍යා. ලෝක විවහාරයේදී ප්‍රඥාප්තිය විතරයි ඔය තියෙන්නේ මේ ඔය සත්‍ය කතාව තියෙන්නේ අනිත් තැන්වල ඉදිරිපත් කර ගන්න. මෙයා. තිරුවන් සරණයි. මම හිතන්නේ ලොකුම ගැඹුරු දැනුමක් මට තේරෙන්නේ නැහැ සම්මානක නම මේ අහපු ධර්ම දේශනා අනුවත් අපිට සාමාන්‍ය ජීවත් වෙන විදිහටත් ඇත්තටම දැන් අපි මේ ලෝකෙට ඉපදිනවා එතකොට අම්මට තාත්තට කරන්න දෙයක් නෑ අපිට කරන්න දෙයක් නෑ ඊට පස්සේ දැන් මේ ස්වභාව ධර්මයෙන් තමයි නිසා තමයි දැන් අපි දුකින් දෙන්න ජීවත් වෙනවා. එතකොට මේ ස්වභාව ධර්මයේ නීතිය තමයි මේක උත්පාද කිසි භංග ඉපදිනවා පවතිනවා නැති වෙනවා. මේකට කාටවත් කරන්න දෙයක් නැහැ. මම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ ඇත්තටම දැන් මේ සත්‍ය සිද්ධ වෙන විදිහට
පුටුවදපේකිනාරේකෝ ගෙවල් අයිතිකාරයාට බයිනවා මේ පුටුවක් ගන්න බැරිද නැත්නම් අම්මලාට තාත්තලාට මෙච්චර තියෙන ඔක්කොම කරනවා පුටුවක් මොතර වාඩින්න පුළුවන් ඒ හැම වෙලෙම ඉස්සර කාට හරි දූසේ පවර නමුත් පස්සේ පස්සේ මේ ධර්මයත් එක්ක යනකොට තේරෙනවා පුටුවට බැලලා වැඩකුත් නැහැ අනිත් අයට බැලලා වැඩකුත් නැහැ ඇත්තටම මේ බැන ගන්න ඕනන්නේ මටමයි කියලා හේතුව මේ ඇයි මේ ක කියන මේ පුටුවක වාඩි කරලවත් තියාගන්න බැරි මේ කරච්චල්කාරී ඇඟක් හදාගත්තේ හිත නෙවෙයිනේ මේ ඇඟක් හදාගත්තේ නේද ඒකනේ ක කියන්නේ ඒකනේ හදපුද වෙලා තියෙන්නේ ඉතින් ඒක ඇවිල්ලා කාගවත් වරදක් නෙමෙයි ඒකෙන්ද මේ බලාගෙන යනකොට මේ ගැඹුරින් බලාගෙන යනකොට තමන්ම තමයි මේ වැරදි කාර්යා සහ මේ හේතුඵල ධර්ම රාමෝ ආස්සේ ඉඳගෙන මේ එකක් හදාගත්තේ ඉඳ තමයි ඔක්කොම පටලැවිලා. ආන්න ඒ වගේ ඉතින් මේ හිතනගත් හොඳයි ඔය කියපු දේවල් වල තියෙනවා සමහර ඒවා පැහැදිලි වෙච්ච ඒ වගේ තමයි දැන් සමහර ඒවා මේ අපේ ඒ මහත්යට තියෙනවා මේ යමක් කියා ගන්න ඕනකම තියෙන සමහර ඒවා වාක්‍යයට දා ගන්න බැරි කමක් තියෙනවා. පොඩි දෙයක් මෙනෙහි කරගෙන යන්න ධර්මයක් ඉගෙන ගන්න එතකොට ප්‍රශ්නේ ඉවර වෙලා යයි. තේරුම් ගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ කාල වේලාවත් සලකලා මම හිතනවා අද අපි මෙතනින් සාකච්ඡා නිමා කරමු කියලා මයික් ඔෆ් කරගන්න සම්මාසල්ලා කොහොමද මහත්මිය අපි අතන අපිට මේ අවස්ථාව ලබා දෙන හැමදාමත්ම අපිට මේ ධර්ම සාකච්ඡාව ඉතාමත්ම ගැඹුරු අපි ධර්ම සාකච්ඡා හා අනිකුත් ධර්ම සාකච්ඡා කිරීමට මේ පසුතලයේ සකස් කර දීපු දල්වත් මහත්මයාට ඇත්තටම අපි මේ අද කරගත් කුසල කර්මයන්ගේ සියලුම කුසල ධර්මයන් අනුමෝදන් වීමෙන් ඒ පවත්නා වූ අසනීප තත්යන් දුර වේවා චිර ජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ස්වාමීන් වහන්සේ අපිට වෙහෙස නොබලා කාලය නොබලා මේ රාත්‍රියේ මධ්‍යම රාත්‍රියට සිත් වෙන වෙලාවේ අපිට මේ අයුරින් අනුග්‍රහය දැක්වීම අපගේ ඉතාමත්ම භාග්‍යයක් ස්වාමීන් වහන්සේ සවනට සිසුක වෙනුවෙනුත් සියලු කල්යාණ මිත්‍රයන් වෙනුවෙනුත් ඔබ වහන්සේගේ පාද නමස්කාර කර මේ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා සම්නාස ඔබ වහන්සේට යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න අපි බලාපොරොත්තු වෙනවා බ්‍රහස්පතින්දා දවසේ නැවත ඔබ වහන්සේ හා එකතු වෙන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි සෑම දිනකටම තෙරුවන් සරණයි. ඉතින් අපි අදත් එක්තරා ධර්ම කොටසක් එක්තරා ප්‍රදේශයක් තමයි මේ දේශනා කරේ අපි සාකච්ඡාවට ඉදිරිපත් කරගත්තේ මම තරමක් මේ කියන්නේ සතුටකටත් පත් වෙනවා අපි අර සමහර පින්වතුන් තමන්ට දැනෙච්ච පිනිච්ච හැටියට ඒ ධර්ම කරුණු මේ විදිහදයි කියලා ආපු වෙලාවෙදී සමහර කරුණු හොඳට ඒවා කියවලා අහලා හිතලා සාකච්ඡා කරලා පෙළගස්සාගෙන තියෙන බව පේනවා හැම කෙනාට මේ ශක්තිය ලැබේවා කියලා තුමෛත්‍රිං ආශිර්වාද කරනවා ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දකින්ත සූවිසි ගුණ දැනගන්නත් මේ ගැඹුරු ධර්මයේ අස්සට ගියාන් පස්සේ තමයි මේ හිතන්ට බැරි අනන්ත ගුණ සමුදායක් අපේ හිතට නිකන් මේ ඡායා මාත්‍ර හැටියට හරි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒකටත් උපකාර වෙනවා මේ ධර්මයේ ඉගෙන ගැනීම මේ වාසනාව ඉතින් හැම කෙනාටම ලබා දීම සඳහා පුරුගාමීව කරුණාවෙන් දයාවෙන් යුක්තව අවුරුදු ගාණක් තිස්සේ මේ වැඩේ කරගෙන ගියේ අපේ පින්වත් ලලිත් දළුවත් මහත්මයා. ඒ ලලිත් දළුවත් මහත්මයාටත් ඒ මහත්මියටත් පවුලේ දූ දරුවන් සෑම දිනාටම සාන්තියක් සැනසෙල්ලක් යහපතක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ පින්වත් මහත්මයාගේ ජීවිතේට කමිනති වෙන අපල උපතරව කරදර බාධක ඒ වගේම ග්‍රහ දෝෂ ධර්ම අතීත අකුසල කර්ම බලවේග සියල්ලක්ම වහවාම යටපත් වේවා
කුසල කර්ම බලවේග ශක්තිය ධර්ම ශක්තිය මතු වේවා මේ මහත්යාගේ ජීවිතයේට ශාන්තිය සැපයක් වේවා පවතින දෙදු සියල්ලම සමනය වේලා නිරෝගී භාවයේ සැලසිලා දීර්ඝාස ලබාගෙන මේ ධර්ම සේවාව චිරකාලයක් ලෝකයේට හිතසුව පිණිස පවත්වාගෙන යන්නට ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ධර්ම මණ්ඩපයේ මෙහෙවාව පින්වත් ජයන්ත මහත්මයාටත් ඒ වගේම අනිකුත් අසහගෙන සිටින ප්‍රඥාසුභී පින්වත් මහත්මයාගේ සෑම දිනාටම මේ උතුම් ධර්ම මෙනෙහි කිරීමේ හිතීමේ ඇසීමේ මානසිකාර පැවැත්මේ කුසල බලයෙන් ඒකාන්තව තව තවත් හොඳට ශ්‍රද්ධාවෙන් ධර්මයේ අහගෙන ඒ වගේම සමාධි ගුණේ වඩාගෙන මෙනෙහි කරගෙන සම්මා දිට්ඨිය ප්‍රඥාව ආලෝකයෙන් ආලෝකයට පත් වෙන ආකාරයෙන් වඩාගෙන කෙලෙස් නසාගෙන බුදුරජාණන් වහන්සේලා පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් සාන්තයි හොඳයි සැපයි කියා අවබෝධ කොට ගත්තා වූ සදාකාලික සැප ඇති අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා නිවන් පිණිස සෑම දිනාටම මේ කුසල් මේ පිං හේතු වාසනා වේවා කියලා පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු ಸಾಧು